මචනක පැයක් කතා කරන්නඩ අවස්ථාව ලැබේීම ගන මං අගේ කරනවා. ඒවගේ මගේ කතාවට ප්‍රථමෙන් මමත් කම්කරු ඇමතිවරය හැටියට හොස්ලන්ද නායායම මේගිය කම්කරු ජනතාවට අපේ ගෞරුවයත් කනගාටුවත් සෝකයක්ත් ප්‍රකශ කරනවා. අද මේ අයවැල කනින් පිළිබඳ කතා කන්නකොට මම ාන ඉන්නකටම හු කන් න්න මංගල සමර විරමඇතුමගේ කතාවට. එතුමායි ඉතිහාසියම කිව්ව. අද තියන ප්‍රශ්නය මේ ප්‍රශ්නය විසඳන්න පධාන දේශපාලන පක්ෂෝක්කොම එකතු එෙන්ඩෝ. ද්‍රවිඩ දේශපාලන පක්ෂ එකතු එන්න. අතිකරු ජනාධිපත්තුම අත දික් කල තියනව එයායෙන්ටත් එන්න පාලිමේන්තු කාරක සභාවකට මේක සාකච්ඡා කල විසඳන්න. පර්ශයකට විතරක් මෙ එ කරන පුළුවන්ක මක්නේ. ඒකම අද මැතිවරණයක් එනවයි කියනකොට අද එතුමා ඉන්න පක්ෂේ නායකයත් විවිධ ජාතිවාදී දේශපාන පක්සත්තක දැන සාකච්චා කරන. එමනම් මේ කාරණාිළිබඳ අපි එකඟතාවයකට එන්න ඕනි. කද අද අපි දවි ගුණුසය කර මැත්තුමා කියපු කාවගත්යක් ඇතුමාක්කීම යුද්ධ ද අසං වෙල. යුද්ධ අවසං වනාට සියලුම් යුද්ධේ බානක ගම අඋසං වෙලන්න. තාමත් ප්‍රභාකරන්ගේ නියෝජනය කරන මන්ත්‍රීවරුම පලාාතී. ද අපි අවංකව කතා කරන වනන් මේ පාර්ලිමේන්තු පක්ෂ දෙකතුනුම එකතු වඩෝනේ මේ ප්‍රශ්නිට ස්තීර විශන් වක්ට බලන. ඒ වගේ ඒ විවාදයට වාඩදිියෙනකුටමන් කල්පනා අක්තරේ. අපේ හැරිසන් මන්ත්‍රීතුමා කිබෝගේ මමත් එකඟ වෙනවා. මේ රටේ ස්තීත සියනුමදේශපාලන පක්ස මේ රට වෙනුවෙන් විශාල වැඩකොට සක් කරලතිී. මේ රටේ සංවර්ධනය කරන්න මේ ර දියුණු කරන්න මේ රටේ අනපනත් ගෙනට විගරලත. ත් සමාර අවස්ථාවල අතපස් වවිමුද් කරලතිෙන. ඒවා අපි අවන්ක අවබෝධ කරනෙනවා නිවර්ති කරන්න. ඉ අදපී මේ අයවය ලකනේ කතා කරනකොට අතිකර ජනාධිප්‍රත්තුමාට අපිස්තුූ තිවන්ත වෙන්නේ එතුමා ඒ අඩුව පුරවන්න මේ අයබෑලෙකනෙ සකස් කරනකොට සෑම කෙනෙක් එක් ම සාකච්ඡා කර. ඌෘතිය සමිතික් ව්‍යාපාරිකු එක්ක ගොවීන්නෙක් දීවරයිෙක් කුඩා ව්‍යාපාරිකු එක්ක මේ හම අන්සයක් එකම සාකච්ඡා කර ඒක ප්‍රතිඵලයක් තමයි මේ අයවැලය කන මේක ජනතාවගේ අයවැලයකනයක්කටන ඉදිරිපත් කරේ අද මේ අයවැෑලයකනේ ඉදිරිපත් කර හම හැම අන්සයක් ව්‍යහම් බල්ලතිටු එනිසා කුඩා ව්‍යාපාරිකය ඉඳලා මහාපරිමාණයේ ව්‍යාපාරිකය අයනකම් බල්ලති කුඩා ගොවියගේ ඉදලා සුරු ව්‍යාපාරිකයා දි්‍යාබල්ලති ඒකම රාජ්‍ය සේවේ දිහා බල්ලතිී. අයවැෑ ලේකනෙදී සමහර කාරණාතියනවා අයෑල් ඒකනින් පස බඩුමීල වැඩ අඩුකරත් ආයවයා ලේකනෙන් පසේ බඩුමිල ඩි කරන්නපුළු. මේක ති හුඟක් දේවල් අයවැෑලයකෙන් පසේ වෙනස් කරන්න බෑ. රාජ්‍ය සේවට එගේ දීීමනාවල් ලොක්කොම මූලික වැඩුපට ඉදිරිපත් කරහම අදට බමණක් නෙමෙයි ඒගේ විශ්්‍රාම කාටත්තක් තමයි කට ුත්ත කරලා. ඒ වෙනස් කරන්න බෑ ම මේ බෘද්ියයේ සමි සාකච්ඡාය හිටිය රාජ්‍ය සේවේ විෘ සමි හිල්වේ අපිමගෙන් සසියට පණහක් පඩි කරන්නක. න තතිකර ජනාධිපර්ත්තුමායි සියල්ලම එකටකතු කර. අදවම මට බුරුපියල් විසිි පන්ධහක් වෙනවා රාජ්‍ය සේව. එතුමට රාජ්‍ය සේවේ ස්තූති වන්ශ වෙන් එතුමා මෙරටේ ජනාධපති වරයයා වෙනකට රුපියල් හදදායි පිය තිුණ. ඒකට එතුමා පන්ධහක් එකතු කර. ඉට ප අආර් ජීම නාන්කේ තවපාරක් එකතු කර. එක දහ නමදහකටගෙනාව අද අවු පඩි විසි පන්ධහක් පෙලාති. පෞද්ගලි ගංශයට තමයි තුමායි ඉතාම සේවය කරමකි. පෞද්ධංසයේ අවම පඩිය තියෙන්නේ පඩි පාල ක සබාබල්වට ගැන උදවිටි විතරයි. පඩිකා පාලක සබාවල්ලට ගැනෙන උදමයට අවම පඩියයක්ක්තිය. ඒ තුමා අතීතන්දුවක් ගත්තා පෞද්ගලිකවා අවිදිමත් සේවේ ඉන්නයටත් එ කොක්කොටම රුපියල් දහ දහකාවමයකට. ඒක හම්බේන අගු මඩුව වැඩ කරන එකෙනටත් බයිසිකල් වැඩපොලේ වැඩරනෙක්කෙනටත් බේකරයේ වැඩරනෙක්කෙනටත් ගැරේජ් එකකේ වැඩරනෙකෙනනටත් පොල්ලුවවත්තේ වැඩරනෙක්ෙනටත් හැම අන්සන සේවික එකට තුලේ. එම් ඒගොල්වේ සේවක වැඩිවෙන කොට දහදා පඩිගන්න කෙන්නෙකුට එයාගේ අවසාන බාගේ කටයවුතු කරන්න හැමදා මාසකට රුපියල් දෙදා සයිසියක් අර්සාධකරමුටිතයි සේවා බාරකාර අර මුදලට එකතුවයට. සියයටටක් එයාගෙනොත් සියයට දාහතරක් කාම්පුතාගෙනුත් සයට හතරක් බාරකා හරමුදුලත් එකතු නාම පියල් දෙදා සයිසීයක් මාසකට එකතුේ. සමස්ත ලංකායම වැඩකරන පන්තියට අන්ඩ මේන එතකොටේත අය අෞු්දු දාහයක් වැඩ කරල ඉවරණ කොට විශ්්‍රාම කාලයේගත කරන්නතියාට අරමුද ලක් ඇතුලා තියනවා ගෙදරගෙනියන් මෙතෙක් කල්ක තිබුණිනෑ. පඩිපාලක සභාවල් වලට අර්සාත කරමුදල් ගෙවනාන්ට තිබඩි. සමමාල්ලාට කෙනකඩ ගැනුල රපියල් හය හක්ග්‍ය වන්න පුළුව. පන්දධහග්‍යවන්න පුලුවන් ගර සී කාවකට. තුක මොරකායකු ුපියල් දක් පන්දහක්ක වන්න ල ද දෙම කරන්න ැ. ඒ හැම දෙනාම රුපියල් දහදා කවමකට ටත් කර.ඒ නීතියක්. එදා ආතවද සෙල්ලත මැත්තුමා කම්වර ඇමත්තුමා හැටියට ඉන්නකොට අයවෙන් රුපියල් ද හක්ක එකතු පොර. සෑම සේදනු තමන්ගේ පඩියත් එෙක රපියල් දහකතුක. ඒක අද ේකේ විදිට න මෙනස් කරන්නබ. ප්‍රමදාස මහත්මයා එදා ගගලුම් සේවකීට දෙදාස් පාහන්සය කවු පඩියක් කර. අදේක දහදහක් පෙලතිකු. ඒකතමයි ජනාතිපත්තුමාගේ තියන වැැදගත් කන්න. එතුම කල්පනා කරේ මගේ අය වැෑලයකන ඉදිරිපත් කරනවාන සමස්ත ලංකාම යම් කිසි අඩුවක් තිීන කෙනෙක්න්නවන එයා මේකට ඇතුන් ලින්ඩෝලිකය. එහහින්ද තමයි යද මේ ඉදිරිපත් සමහර ලවට විපක්ස හිතරන ඇති. මේක මැතිවරණයක් මැතිවරණයක් නෙමෙයි. නොසලකා හිතපු කණ්ඩායමක් හඳුනාගෙන. ඒ කණ්ඩාෑම සක්තිමත් පිරිසක් බවට පරිවර්තනය කර කටි උත්තා. මේකින් පස්ස ැට්ටක න තමනා හරියට මේ නීතිය දන් යතුවා ගෙන කතා කරන්න ආයවා සම් මුතුනනාට පස්සෙ ගැට කරන කැසට කරන කවද කෙ ලැවේ. ඒක වෙනම කොමිටිය එකඒ කොමිටිය තිනයක කරයි. අයලකනින් ගැස කරන බෑනක. අයයග කරන තමයි මේ දැම්බි. හරි ඒකත් බයවි්‍ය පයකත් වෙනවා. එකත් වෙනවා. එක නොකර ඉටන එක වෙනවා. තමන්නාසර හදිසුනාට කරන දෙයක්නෑ. එක නිය පෙලාවට කරවා. ඒහින් තමයි මේ කර එක හිත වැඩි වටනවා. ඒ මීට වැඩිය වටවා සමස්ත වැර පන්තිය වුන් පටිය රුපියල් දාක කරප හොඳද නරක තනන් අප සතෝසය ම යි රුපියල් පාන්සියක් කියනදේ මාසි දදහක් නෑ නෑ නෑන මේ ඇවිල්ල මේකෙන් ප්‍රයෝජනය වෙන්නේ අද මේරටේ පඩිපාලක සබභාවලට අයිති ඇැති සේවකීට. පඩිපාලක සභාවකට අයිතිනෙ සේවකට පඩි යම ක්තිම නෑ ච්චර කල්. නන න. තාමති නොරුපියල් හයදහ පන්ඩාට දහ ගෙවන තැන්. ඒ සියලු දෙනා මේක ටත්තුල නො ඇතුල්ලේ නොවිතරක්න මේේයිී එයාට හැම මාසකම අර්ථසාද කරමුදලට රුපියල් දෙදාත් දෙසි ජක්ටන්න. භාරකාර රරුදට සියයට හතරක් යනවා. එ සේවය කරන කාලෙටම දෙදා සයි සීජගානි මාසසිටි එකතු වෙනවා. එක මොලොකු වැඩක් මේක. රුපියල් දහට දොලායි හ දහතරයි අටයි ගියද විසිදකයි ද සේමගේ අටකමයි පන ඇති විච දවස ම ඉචක්න නෑන නෑ නන මේ අර්සාාද කරමත කකව ඇති කර. ෙල්ම ජනරේ ප දම ක් ාකක්ේ මන්ත්‍රී ඉට ප ටබ ලංගරත් දන්නවේ පනස දමන මේ උගකාය ඉන්න යි හ හරි උගකායි යෝජනා කර තින ක්‍රාත්ම කල නෑනේ ක්‍රියාත්මකර ීබ ලගරත් මතුම බ්ඩානක හත්මය කාල. එතකොට ඊට අප කැට අත්මකර ඇතුළත් මාන්ද කැ්නන් සල්ල හ ම්කර ඇවත්තු රයින්න කාලි. අපි ඥෑ කියන්නේ නෑ. නොත් යෝජනා කර ගවුරු අක්නබයි එයි ඒගේ නට හරි කතාානක තුමනේ මැල් ඒක ගේනකොට එක්ස ජාතක ක්ෂ අන්ඩුව අතිබුණ නො එෙදාහිටම නායක කරී නෑ. na. ංගල සම්පතිර ත කතා කර උද කතාවක් න තමන්ාන්සල අදේ එතුමාගේ ප්‍රතිිපත්තිෙන් පිටියන් දන්තමන්න්නාන්සල රත්නහා මුදරුවත් එක්කයි. මාදුලාවෙහා මුදරුවත් එක්කයි සාකච්චා කරනවා ජාතිවාදය නැතුව දෙ එක්කතා කරන. දේ පේගයි කතා කරන ජාතිවාදය නැතුව. ද මංගල සබනම යිතිහාසෙම ගැල්ලකමේ ජාතිවාදය අයින් කරන යෝග පි ස් ියයකට ජනාති පොත්තුම ඇකතේම ද තමයි අදකම තිිගැරලා. දෙම පක්සුල් රාද කර න්න පාලිෙන්න්ට කාර්ක සභාගරි සාකච්චා කරම කියන තහ න්න මට කාලන මට කාලිනෑ මට කා තමනස කාලද කතාා කරන්න. එයින්ද නෝජ කත න නියම ඒ තමන්නසට පේන විදිිය. හරි රයිෂ මට එක් ජාති පක්ෂ මින්ටුව ්‍රද මේ තික්කතා කරන්න. ඒයින් අද අද අතිකරු ජනාධිපත්තුමා හැම කෝනයක්ම පැලෝොමේ අය යිර එකන. කවුරුවක් කතා කරන්නේ සමාරු කතා කරන ෝට් සිටේ හදපුවර ෆෝට් ටියේක හදනකොට ගමේ අහිංසක පාරට කොම්ප්‍රීට් දාල පාර හදාගෙනකාපට පාර හදාගෙන දම් බැරිවෙලාත් පාරවල් හදරල නැුුණනාන කියන්නේ මේ පාරවල්ල වල් ටිකවත් හදා කරට පැරුණයි කියලා. අද අධිවේක මාර්ග හදනකොට කාපට් පාරවල් හදනකොට ග ප නකට කියන රජ ක්ෂ තුව පගව ගන්නත්. නැතු වනත්තන් කියනවා පාරලල ලවල්ටික තියෙනවා මේ වලවල්ටික වත්හ දන්න බැරි වුණ කියලා. දං ගුි රක්ෂන ගන අතා ග රු රක්ෂ මිනිසුට ලබෙන මගේ ලාාත විතර මිසිබන්ධා ගන්නා ඉන්නවා අට සයගාන. මාස් පොතාගන්නයකල. ඉතින් අපි විවේචනය කරනකට කල්පනා කරන්නන අවංකෝ කරන්න. කොයි දේ පාදන් යාාතර මමාත්‍යය. ඒරට සවේ කරම පිගන්නවා මංකු. එක්සත් ජාතික පක්ෂර පිගන්නනු අඩු පාඩුත් තිබුණ. ශ්‍රීන්කානි දස් පක්ෂත් එක කාල්ල යමම් හොඳ වැඩ කරයි අපපයාගේ කරනු පිළිගන්නු. ඒම නැතුව අපිට මේ පැත්ත කනිිතර කතා කරන්න බෑ. නොත් අදගත්තම සමතයක් ඇටිට ගත්තාම අති ගරු ජාාවපදවා මේේරටේ ජනාජිපතිවර ඇට පත්වුන හින්දතමයි යුද්ධ්‍ය අ දා සංහුණි. අදා අපි බරක් කැගක් නැතුව ඉන්න. ො තිවාද ති නත් තුම උතුර ැගනනිට අතතිගර ල බියදන් කළ සංවර්ධනය කරේ ඒ පලාත ලදායතු හන්ද හිට දිනාගන්න ඕනේඉද. ඒ මැතිවරණය පැවැටවේ. ජය්‍රානය කරන නෙේ ප්‍රජාත්‍රවාදී රට ඇති කර. අදේ ඒයයින් ගේයාන්ඩ පලාත් සභාවක් පීට වගෙන න්නවා. අසුහතර හවර මන්ත්‍රීවරයකු විසින් හෝ වෙන මන්ී සමවෙන්. අසුහතර අට. කවර මන්ත්‍රවරයෙක විසින් හෝ අන්‍ය මන්ත්‍රවරයකුට අයුතු චේතන අරෝපණය කරමෙන් කතා නොකළ යුතුව මෙතුමා රතන හාමුතුරෝ ජාතිවාදී කියලා කිව්වා රථන හාතුරුවෝ ජාතිවාදී කිය කිව. අන අනව නි ෝ මම කරකර එ නොත් රටදන්නකවුද කියලා රටද කවද කියලා සමාජය දන්නවාකවදව න්න අන මන්ගේ ගෙන අට දන්නවා කබද කියලා. හරිද හර ම ල මග වැ හම වා නියෝජ නියෝජකාරක සබ මගගේ වැර දක්වන නම් පාලිමිතු නීතියියට ර මන්ගේ ල්ලස් කරන්න මටම ඇත්ත කැපෙන් ඕන කරන්න. හරි මටරක ැපන්න ඕන කරන්න. ඇත්ත කියනකොට කන්තියනවා. ඒ මට කරන්න දෙයක්නෑ. ඉති අද මේ අයවැෑලයකනේ ගත්තාම මේරටේ සමුද්‍යය කරායන ගමනකේ කාංගයක්. ඒක එතුමා කරේ හැමෝගෙත්තෙකු සාකච්චා කල්ල. හැම කෝනයක් එක්කම සාකච්චා කල් මට කාලය මදී ඒ දිගටම කතා කරන්න ඉද අද අප ඉතාම සටට වෙනවා. මේ අයවැෑලකන උඩින් සමස්ත ජනතාවටම සිතාම වැදගත් යහප ටක්ෂද වුණා. ඒඉද මමමයි කාලයව සංවිධ කරයි. ද අතක නාා පත්තුමාටමක ඉදිරිපත් කකිරීම තුතිවන්බිින් විපක්ෂටම ආරාධනා කරනවා. මේ අය ෑලි එකනේ සම්මත කරන තබන්නාල සයෝගගේ දීල. අප ඔක්කොම මෙක්කමේක ්‍රියාත්ම කරල රට ස්න් පෝසිිත කරිකි. ොබ ති. ැක ෙක්ෂ ස් පික හොඳබල් සරත් පීරසේ කර දර මුලිසන ඔබන මන්තිතුමනී. අයවය සාකච්ඡාවට මටත් ඉතා කෙටියෙන් හෝ සහභාගවීමට ලැබිම් ගැන සතුටි වෙනවා. මෙම අයය ඇතවශයම හුද කලා අයවයක් නොමේ.ට අයිසල budget. මෙම අපේ රට සංවර්ධනය කරා ගෙනියනය ක්‍රියාදාමේ ඒ විශිෂ්ට වැඩපිළිවෙල නැමැතියේ දම්වැලේ එක් පුරුකක් හැටියයට තමයි අපි මේ අයවය දකින්නේ. අපි දිදස් පහේදී. අපි තීරණය කලා, දෙදදාස් විස්සේදී අපි කොහෙද ඉන්න කෙලා. එති අපි දන්නවා සිංගප්පුූ වගේ රටක් දෙදාහිදී තයරණය කලා දෙදාස් විසිි පහේදී කොහෙද ඉන්න කියේලා ඒ අනුවතමයි ඒ සංවර්ධ නවීවි අද හොඳ තැනකට ල්ලති නව ඉරිර දී තවත් සංවර්ධ නෙවෙයි. ඒවගේ විෂන් එකක් ඒවගේ දැක්මක් අනාගත දැක්මක් තියෙන නායකයෝ අපට හිටියේ නෑ. ඒවගේ නායකෙක් අපිට බේවනේ දෙදස් පහේද. අතිකරු මහින්ද රාජපක්ෂ මැත්තුමා. එතුමා දෙදාාස් පහේදී. පත්වෙලා දෙදස් පහ දෙදහස් විස්සේදී අපි ඉන්නේ කොහිද කියන එක තීරණය කරලා තමයි දෙදහස් පහහිඳං අද වෙනකං තිබ්බහැම අයවයක්ම ඒ සම්පත් යොදවෙලා ඒ ඉලක්කය කලා ගෙනියන් විදියට හදාගත්තේ. අපි දන්න එකකිනිසා තමයි කියන්නේ මේ අයවය හුද කලා අයවයක් නෙමෙයි අනාගතවාදී ෆියචරිිස්ටික් බජට් එකක් කියාපි කියන්නේ එකයි. දඒ අතින් ඒ ඒ විදියට අපි සලකනකොට විපක්ෂය. මේ හුද කලා අයවයක් හැටියට කල්පනා කල තමයි මේ ජානතා අල්ලසක් කල කියේෙනවා. එතකොට අක්ක නංගි පෙන්නල අක්ක දෙනවායි කල කියේෙනවා. එතකොට පච අයවයක් කල කියෙනවා මේ සල්දයක්ම කියන්නේ ය උහුද් කලා අයවයක් හැටියට කල්පනා කරල බලලා. අපි දන්නෝ මේක ඇත්තවශිම ගත්තොත් මන්තීතුමනි මෙම අයවැය හරියට දී ඔපමට්ටන් කරපු දියමන්තියක් වගේ. හැම පැත්තක්ම ආර්නය ක යන හැම පැත්තත්ම දිලිසෙනවා ලදරවාගෙන් ගණඩ පුුවන් එතකොට ලදරවා ගැන හිතල යෙනවා, තරුණයා ගැන හිතල තියෙනවා, වැඩීටය ගැන හිතල තියෙනවා විශ්ාමකයා ගැන හිතල තියෙනවා, ගොවයා ගැන හිතල තියෙනවා, රජ්‍ය සෙවකෝ ගැ හිතල තියෙනවා හමුදා සයකැන් අමුදා සෙබුලුම් ගැන සිල්ලතිෙනවා මේ සැමපත්තක්ම ආවරණය කළපු සමස්ථ සකල ජනතාවම. ආවරණය කරපු අයවයක් හැටියට තමයි අප මේක දකින්නේ. එකතය එකනිස්සාාතමයි අප දන්නේ සබ්බ සබ්බේ සොත්තා බහන්තසුක සත්තා කියලා දම පදයක් තියෙනවා. එක සියලුම සත්‍යෝ නිදු ක්‍රෙත්වා සිලුම් සත්වය සූපත්තිෙත්වා කියන ඒ බණපදය. ඒ උතුම් වාක්‍ය අනුව තමයි මංහිතන්න මේ අයවයි හදලතින්නේ සියලුම සත්‍යයන්ට සියලුම මනුෂ්‍ය වර්ගයායට අපේ ලංකා සිටත්න සකල සමස්ත ජනතාවටම සාධාරණයක් වෙන විදිහයට. ඉති ඇත්තවශයෙන්ම මේ අයවය. නාගතවාදීද ෆචිරිස්ටික්ද. දෙදස් පහේදී. අපි දෙදස් විස්සේ ඉලක්කේ සඳහා යනවනං අද වෙන අද දෙදස් දාහතර වෙනකොට ඒ ඉලක්කේ යන්තක් දුරට හෝ අපි සපුරාතියනොදිිකලතම ඉල්ළඟ ප්‍රශ්මිවෙන්නේ. ඕ ත්වශයම දිලදුකම සියට පහළව දසම හතක් තිබ්බා දෙදස් පහේදී. අද වෙනකොට දිලඳකමියට අටයිදසම හතක් දක්වා අඩු වෙලාතියුණවා. එකකැනෙ ඉලක්කේ සඳහා අපි යනවා. දෙදස් හතරේදී. අපේ දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන විශ්සෑ දසම මහතයි. මිලියන දෙදස් හැත්ත ඇවයි. නමුත් දෙදස් දාතුන වෙනකොට දලදේශය නිෂ්පාදනය ඩොර් බිලියන හැට හිතා හැට හැතයි දසම දෙකයි. එකනි ඉලක්ක සඳහා අපි යන ගමන ඉතාම පැහදිලි පේනවා මේක හුද කලා ඇව නොවේ. වගේ මෙ තමයි දෙදස් හතරයේදී. ඒක පුද්ගල ආදායම ඩොර් එක්දස් හැට දෙකයි අපේ රටේ. නමුත් දෙදාස් ධාතුන වෙනකොට එක ද්ගල ආදාෑයම තුන්දහස් අසූවයි ය මේ වසර අවසාන වෙනකොට හාරදාහදක්වා වැඩිවෙනෝ. එතු ඒකතම අපේ ඉල්ක් එහෙමනන් දෙදහස් විස්සේදී ඒ බුද්ධ ආදායම ඇුුවෙන්මකන් ඩොල් හද්දා ස් පන්සීයි දෙදස් විස්සේදී රටේ ජාතික නිෂ්පාදනය ඩොලර් බිල්ියන එකසය හයට පහායි. ඉති මේ යන ගමනට තමයි අයවය සකස් කලතියන මේ වසරට පමණක් නෙමේ ඒක අපි පටන්ගතය දිදහස් පහයේ නිදහස් විස්සේ ඒ ලක්ක්‍ය සපරාගැනීම සඳහා මේක ඇත්තවශයෙන් අපි සාක්ෂාත් කරගත්තොත් එදාත් අපේ රට ඉහල මධ්‍ය ආදෑම ලබන රටක් බවට පත්වනායකතමයි අපේ ඉලක්කය. මේ දැක්ම එක්සත් ජාතික පක්ෂේයටවත් විපක්ෂේයටවත් ජනතා විමුති පිරමණටවත් මේ දැක්ම නැහැ ඔුන්ගේ කටයුතු හරියට අපේ අංගුත්්‍ර නිකාරය තියෙනවා. වත්ති සහනාද සූත්‍රය කළෙ එකක්. ඒක ඒ රජුරුවන්ගේ අමනෝග්ඥිත්‍රියාව වගේ. ඒ රටේ මනුෂ්‍යෙක්ට මනුෂ්‍යයක එක දවසක් හොරකමක් කලා හොටකමක් කලාට පස රජුරෝ රජපුරෂෝ රජුරලඟට ගෙනවා ගෙනට පස රජුර හැවවා ඇයි හරකම් කලේ කියලා කිව බඩගන්නට කියෙලා. එතුව රජුරෝකෝ ඒයනම්පුතා මීට පස හොරකම් කරන්නට පයි කියෙල මුදල්ලබාදු.ඒ මුදල්ලබාදුුන්න්නට පස්සේ රටේ රටවැසයෙන් අත රාරංචේ ගිය හරගම් කරනට රජුරු මුදල්ලවාාදනයකි තවට හැමෝම හොරකං කරන්න පට ගත්න්න. එඒවට හැමෝම හොරකකාරන්න පටගත්ත පස්සේ රජපුරජව යව්වා දඩුම්කාන්න එතු රජපුල සමය ගහග නාය ද හැදවා. ඒටවාස උසාාවයට ගම බොර කිවවා ඒටවාස එනට අල්ලස් දුන්නා කියේලම් කිව්වා මේගේ මින ඇරවා මේගේ සම්පන්්ඩ සමස්ත සමාජයම ජූෂට සමාජ එබවට පත්වනා රජුවන්ගේ අමනෝජ්‍ය ක්‍රියාව නිසා. මොකදේ පිළියමට එනත්තං ර් කෝස්සකට පිලියම් යදුව නැත්තිසා කනිස ඒේවෙලාත මයි. දගගේ ්‍රාක් නැවිල් රජුරන්ට කිවේ ඔවදියටට කරන්නපා ගොවයාට බීජ දෙන්ඩ. ගොවියාට යම්කිති සහනයක් දෙන්ද. ව්‍යාපාරකයාට ප්‍රාක් ධනය දෙන්න. ඒවගේම තමයි හමුද සෙබිලට හොඳ වැටපක් දෙන්න. අදරුවන්ට දරුවට අධ්‍යාපින සදා තක්ෂලාවල් බි කරන්්. ට පස්සේ දරුව එගෙන ගඩී ගොවියෝ ගොවිතන් කළයි හමුදශසබුලු රට ආක්ෂා කළ ්‍යපපුරක ්‍යාරිකරේතුව ට සුක්කති බදතිවෙනනාය කළෙක වවා මවුරු දිදහස් පසසි ග්‍රස්තලකව ූත්‍රයක තියම සඳහන්නට ඒයනුවොතමයි අතිකොට ජනනාතපත්තුමාගේ අය අය මේ පදලම් වෙලාතින අද ගොවයාට බීජ ලබාදනවා පොහර ලබාදනවා. එවගේ මෙතුවම ව්‍යාපාරිකට නය ලබාදෙනවා. කුඩා පරිමාණයේ අයටත් ව්‍යසාකයන්ට නයපාසතු කරන්න ලබාදෙනවා රාජ්‍ය සේවය ලක්ෂාතර දක්වා වැඩිල්ල තියෙනවා හමුදාසැබලට පරි වැඩි කල තිෙනවා මේ යා කාරයට අපේ බෞද්ධ සංස්කෘති අනුව සකස්වෙච්ච අයවයක් මැකින්ට කාටවත් ඒ මොනුවවත් කියන්න බෑ මේ වගේ අමනෝකඥ ක්‍රියාවල් වගේ තමයි අපිට සංසංධනකයන්න පුළන් අද විපක්ෂය විසින් යෝජනා කරන ඒ සංකල්පයන්. දානාගත ද ිය ස්ටික් ජට්ටයක් න්න. අගර උමසන ොබන් මන්තේ තුමනින් ඒක දැනුම කේන්ද්‍රිය කරගත් ආර්ථිකයක් වන්නව. මේ පොතේ පවායක තියෙන්නේ මර්ජින් නොලෙජ් එක කොනොමිකේලා. එතට දැනුම කේන්ද්‍රය කරගත් එකක් හැටියට නං ඒආකාරයට අයයායි යන්න ඕනේ. අපි දන්නවා පෙරපාසල් ගුරුවන්ට විපල් දෙදස් පන්සියක දීමනාවක් ලබාදයනවා පයේ ශිෂ්‍යාධාර රිපැල් පන්සය සිට එක්දාස් පන්සිය දක්වා වැඩිකරලතියවා. ගරුසාහයකින් පනස්දහක් ලබාගන්න අරගන්නවා විපල් දහදාක පමණ වේතන ගිටිට පස්සේ ගරු අධ්‍යාපන වේදී උපාදිය දක්වාන්ට ඉගෙනගට පුළුවන් ට පසේ ගුරුව ටතට උන්ට ඇතුළලත් කරගන්න පුළුවන් මහපල ශිෂ්්‍යත්්‍යය හරදහදක්වා වැඩි කළතියෙනවා. ඉතිහෙමක් මොන්ටිසෝරී සිත විශ්වවිද්‍යා දක්වා දැනුම ගවේෂණය කරන. කරන ඒ සම්පත් ලබා දෙන අයයක් හැටියට අපි මේක ඇත්තවශයෙන් හඳුනා ගන්න පුළුවන් ඒවගේම මෙතමයි මහින්දෝදය විදහල් ඉතුපත් වෙලා තියෙනවා පරිගණක විද්‍යධාර වැඩිවෙලා තියෙනවා. පරිගෙනයක් නැති පාසල කද ලකාව යාගන්න අමාවර.ඒ එකැන සියලුම සියට අනුවක් සයටට අනු පහ පාසල් වලට පරිගණක විද්‍යාරයෙන් නැත්තම් පරිගන්න දැනුම අද ලබාදිල යෙනවා ඒක මයි දැනුම කේන්දේ කරගත්. එකොු මේක්ත් නැතම් ආර්ථිකයක් කියල කියන්නේ එකයි. එවගේ මනත්තක තින චෝදනාව තමයි විපක්ෂය විසින් නගන. අතික ජනනාතපත්තු මාරසා පවුලේ අයට අයවැයන් වැඩි ඔය කොටසක් ිහිල තියෙනවාගගේ. ඇතවශ මේ ඉතාම අභූත චෝදනාාව ක එකකුට දැන දැන තමයි ජනතාව නොමගේ වන්නන්නේ අප දන්නවා ජනාතපතුමා මුදල් ඇමති ජත මුදල් ඇමති නිසා දෙදස් පහලේ වවසරේද පමණක් නයසාහ නයවාරික සඳහා රුපියල් බිලියනෙක් දාස් තුන්සයක්. වන්ටන මේ රජයට ඒක අද ය ගත්ත නය පමණක් දෙෙමයි එක්දා නමසේ පනස් නමේ ද. ගත්ත නය තමයි වාරික වශයෙන් අපිගවන්නන්නේ. එතුොට ඒකට මුදල් අමාත්‍යංශේ එච්චර මුදලක් ඇතවචෙන්ම බෙන් කරලති ඒ අය වාරික කල්ල වාග. එ වගේතමයි ආරක්ෂක හමුදාව ගත්තාම ආරක්ෂක හමුදාවල් සහ සිවිල්. අය අය සම්බන්ධයෙන් ලක්ෂ දෙකමාරක් පමණ පුද්ගලවා.ඒ ලක්ෂ දෙකහමමාරටවන් පඩිවලට පඩි නාඩිවලට වෙන්කාරන්තමයි සට අසුවක්. ආරක්ෂ මාත්‍යංශයට වෙන්කලතින් මුදල් ඇත්තවශයෙන් වෙන්වලාතිීන්. ආරක්ෂකමමාත්‍යංශයට වෙන්කරන මුදල් බද්ධසාාසර මාත්‍යංශෙන් ගෙවන වනක් ඒකට විච්චර මුදල්ලයන්නේනෑ නොමතේයට සියයට අසුවට පමණ අපිට මුදල් වෙන්කරල තියන්නේ ආරක්ෂක මාත්‍ය ආරක්ෂක සෙබලුන්ටඒ සිල් වැසියන්ට ආරක්ෂ සිවිල් වැසියන්ට පඩි නඩිගවන්. වගේතම ආර්්‍යික සංබදධන අමාත්‍යංශයට ගරු බැසිල් රාජභක්ෂ මැත්තුමා හොබවන දවිනගම පවුල් ලක්ෂ පහලෝකට බිලියන දාහක්ක කියන්නන්නේ රුපැල් මිියන දහදහක් වෙන් කලතියන.ඒවගේ තමයි ග්‍රාමීය වාරි පු්ඩුත්තාපනය සඳහා ගෝජනය එක වාරි පුණඩුත්තාපනය සඳහ වෙන් කල තියන. ග්‍රාමි සංගධන වැඩසටන් සදාාව වෙන් කල තියන. එකන පවුලය සදාානමේ ඔවුන්ගේ ගවල් හෝ ගෙවල්ටේට තා පහදන්න නෙමයි මේ ජනතාවගේ සුබිසිදය සඳහා තමයි මේගේ මුදල් වෙන් කලතින්. එක නිසා අරකෞද කිව්වාගේ ඒවා බැලවාම කඳයි බඩයි ගියාම සුප්කටත් මදික කියන. කියවන තමයි මෙතන්දී අප ආකල්පේ අපි තාදේශ කරට වෙන්න ඒ සියලු මුදල් සියයට අනුවකර ප පමණ මුදල් ජනතාවගේම සුදුිවිසිද්ධය නැත්තන් ජනතාවගේම පඩිනටි සඳහත් බෙන්කල් මුදල් තම ඇතන් තේයි. එවාගේ ඇතමයි අද කිරියල්ලමැත්තුමා පන්තිතුමා කිව්වා මේ සංවර්ධනසාාවද්‍ය සංඛ්‍යලයකන ඉදිරිපත් කලා වා මෙන්කෝලින්ම් පුද්ගිලි කාංශයට දෙ අයවර්ධනය බිද ඇසන අට අයිකට සම්පූර්ණ වැරදිී. ටික් ඇත්වශයම මන්දගාමේ වනාා මොකද වෙනත්වෙනත් අන්ද මේ මූල සම්පත් ලබාගන්න මාර්ග විෘ වෙලාතියෙන් නිසා විදේශන අය නයක කර නිකුතුම්. ඒවගේම තමයි ජාත්‍යන්තයෙන් රත්තරම්මිල අඩුුවච්චි නිසා උගස් තිබීමේ නය වටනාකම් අඩුුවච්ි නිසාත් ඒ වර්ධයකයට බලපෑවා. එකනිසා මහ බැංකුව අඩුපොලිී සහිත මූලිම ප්‍රතිපත්වයක් අනුගමනය කලා එක දැන්ටිටි වර්ද වෙලා සියට දෙකයි දස මහයක් දක්වා පවර්ද වලාතිනොය සංකාලයකෙන් සම්පූර්ණ වැරදි. අන්තිම වශයෙන් අප දන්න අතාම. ජන ප්‍රවෙච්ච ගීතයක් තිබ්බයිය පෙරේදා හිස්ටිින් එකක්වාගේ අපේ මේ ජීවිතේ මල්ල එකේලා. ඇතවශෙෙන්ම මන්තේතුමනි අතික ජනාතපත්තුමා දෙදහස් පහේදී මේ රට බාරගන්න කොට හිස්ටින්නකක් වගේ තමයි පෙ රට තිබේ ආර්ථික තිබ සම්පූර්ණෙන් පතුලේ දේශ ප්‍රේමිත්වය සම්පුර්ය බින්ඳුවට ැහර තිබ ඒ අිමය කනක නැතර නැතිවෙලා තිබ ජවත්ව නිදහ සම්පූර්ණ ැවවෙලා තිබ ත් එතුමාවට පස අදවෙන කොට ටේ ජීවත්වේ නිදහස්සයනවා සස්වාදය සම්පූර්ණෙන්ම නැති කරල තියෙනවා ආටිකේ වර්ධනය වෙනවා ඒ වගේ මිනිස්සු සතුටින් සිනවා තමයි අපේ යිව්‍යස්ථාවේ අන්තිට තියෙනවා දේබෝවස්සට කාලයන සස්ස සම්පත්ති හේතුච, පිතෝ බෞතුලෝ කෝච රජා බෞතු දම්ිකොගේ නියම. ඒ අර්ථයෙන්ම රට පාලනය කරන මොද ධාර්මික රජෙක් අපි ලැබිලතිවන කිනිසාත මයි මේ ආර්ථිකය වර්ධනය වෙලා මාගලඩ් කාපට් වෙලා ජීවත්මේ නිදහස් ලැබිලාතය සන්තෝසයෙන් ජනතා සිටින ති මේ අයවය මහිතන්න කාලීන අපි යන දිගු ගමනය එක්තරා පුරුකක් කියා කියමින් මගේ වචනසවලපය මානවස්තර. ක හබල් චන්ත්‍රාණි බණ්ඩා ස්තියි. සභහපත්තුමනි විශේෂයෙන්ම මගේ කතාව ආරම්භයට පෙර මීට දවස් දෙකට පෙර හල්ද මුල්ල ප්‍රදේශයේ සිදුවඒ හදවාචයකයට ගොදුර වන ඒ ජනතාවට මගේ හරධයාගම කනගාටුව ප්‍රකාශ කර සිතිනවා එවගේම විශේෂයෙන්ම ස්තුූතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී වචන ස්වල්පයක් නිවිවාදේදී කතා කරන්න අවස්ථාවක් ලබාදීම ගැන විශේෂයෙන්ම දිදස් පහළව වර්්‍යය සඳහා අයවැයින් ජනතාවට සහනමල්ලක් ලබාදීල තියෙනම් මේ පොද බිරුණු රාජය. තින් මේ සේරම සහන හීනයක් බවටත් නොවී සැවැහැවටම මේවා ජනතාවට ලැබෙනවනන් බොහොමත්ම හොඳයි. මො මොකදවන් එහෙම කිව්වේ විශේෂයෙන් මේ පහොගිය අයවැය ගණනායම, සිදුවනේ මේ අයවය හරහා ජනතාව විශාල විදිහට නොමඟ ගියාඒවගේම ජනතාවට ලැවිච්ච දෙයක් නෑස මම මේ අයවැය දකින්නේ විශේෂයෙන්ම ඉදි්‍රයේදී එන ාතික මැතිවරණයක් ඉලක්ක කරගෙන ගෙනාපු මැතිවරන පොරොන්දු ලේඛනයක් හැටියටයි මං මේ අයවැය දකිින්. විශේෂයෙන්ම ගොවියෝ කම්කරුවෝ ඒවගේම ඇගලුම් කර්මාන්ත සේවකයෝ එවගේම වෘතිිකයන් එවගේ රජයේ සේවකයෝ සියලු දෙනාම විශේෂ සහන මේ අයවයෙන් බලාපොරොත්තුන. නමුත් මේකෙන් අපිට නං එහෙමට පේන්න සහනයක් ලැබිලා නෑ මේ අයවැය හරහා. එක්සත් ජාතික පක්ෂය වගේම සමස්ත විපක්ෂය හරහා විශේෂයෙන්ම ඉල්ලීමක් කරා මේ ආයවැයිෙන්. රජේ සේවකයන්ට රූපියල් දහදහක පඩි වැඩිකිරීමක් කරන්න කියලා මොකද අද වෙනකොට මේ රතේ යුද්ධ්‍යවසං වෙලා යුද වියදම් නැහැ ඒවගේම රජේ ගියායවැදිත් එවගේ මේ අයදි සඳහන් කරලා තියෙනවා සීයට හතක අටක ආර්ථික සංවර්ධන වේගයක් තියෙනවා කියලා. එහෙම නම් එහෙම ආර්ථික සංවර්ධනයක් තියෙනවනං අපිහනෝ ඇයි මේ විදිහට පඩි වැඩි කිරීමක් කරන්න බැරි කියලා. ඉතින් විශේෂයෙන් අද රජයේ සේවකයන්ට ලැබිලා තියෙන්නේ මොනවාද කියලා. ි තක් කරන්න කෑඇමති රුපියල් තුන්දහක දීමනාවක් ලැබිල තියනවා. තින් මේක පඩියට එකතු වෙන්නේ නැහැ ඒ දීමනාවෙන් විශේෂයෙන් අපි දළවශයෙන් බැලුවත් ගන්න පුළුවන් වෙන්නේ රුපියල්ත් තුන්දහාහකර සාමාන්‍යයෙන් ගැස් සිලිදරයයි සඩි කිලෝ පහක් විතර ඒවගේ දෙයක් තමයි මේ රුපියල් තුන්දහැෙන් ගන්න පුළුවන් වෙන්. ඒවගේම ආණ්ඩුව කියන්නේ මේ පඩ වැඩිකරපු මුදල එකතුවෙන්නේ ජලි මාසයන්දරකිර මූලික. එතකොට ජූලි මාසය එකතු වෙන කියන්නේ තව කොච්චර මාස ගනාවක් මේ වඩුවෙන් ජනතාව බලායින්ඩ වෙනවද. තුොර මේක ඇත්තටම අපි දකින්නේ චන්ද ගු්ඩුවක් හැරුම් කකද ජලිමාස වෙනකොට මේ රටේ තියන්ද තියන්න ජාතික මතිවරන තියල අවසානයි එතකොට අපේ රජයේ සේවකයන්ට දෙයන්ගේම පිහිටයි කියන එකයි මේ අවස්ථාවදී කියන්න කිය. ඉනිසා මම විශේෂයෙන්ම රජයේ සේවකයන්ට කියන්නේ මේ පචවලට මේ බොරු පොරොන්දුවලට රැවට එඉඩිපා කියෙන. එවගේම ර විශේෂයෙන්ම රජයේ සේවකයන් රජ සේවය කරන සේවකයන්ට කීයෙන් කීදනාටද ගෙදරක් තමුන්ට කියලගයක්තින්. තින් නිවාස නැතිේ රජයේ සේවකයන්ට නිවාස හදල දෙන්න මේ ආ්ඩුවේ කිසිම වැඩපිළ වෙලක් නහැ. එවාගේ අඩුතර්මය නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්න කියලවත් මේ අයවැයි යෝජනාවේ සඳහන් කරලානෑ. තිං මං කියන්න එනිසා පසුගිය වශවල අපි දැක්කා අපේ එක් සජාතික පක්ෂාණ්ඩු කාලෙද හිටපු අතිකරු ජනාධිපති දිවන්ගත රන්සිංහ ප්‍රේමදාස ජනාධිපත්තුමා හදපු නිවාස යෝජනා ක්‍රමවලට නැවත තීන්ත ගාල ඒවට අලුතෙන් උපන්න දෙනවා අපි දැක්ක්. ඉතින් ඒ වගේ බාල වැඩ කීපයක් සිද වනා. විශේෂයෙන්ම සහපත්තුමනිින්ම මතක් කරන්න නෝනි. ය පෙේදා ගෑස් රුපියල් දෙසිසය පනහකින් අඩුනා. ගෑස්ගේ ගෑස් වගේම තව බාණන්න ගණනාවක කීපයක බඩු මිල අඩුන. මහිතන්නේක අඩුවෙන්න්න තිබුණේ මීට කලින්. ඉදි නමුත් හදිසිේ මේක මේ වව චන්ද ඉලක්ක කරගන ආණ්ඩුව පල්ලම් බහිනවා කියන එක තේරුම් ගත්ත හම හදිසිේම බඩුමිලා අඩු කිරීම. ඒවගේ මට මතකයි මේ පලාසවා මැතිවරණ කාලෙද කිව්ව දෙයක් මේ ගෑස් නිදිියක් කම්බුණා කියලා පේශසාාලෙද. තින් අපි අහනුව ඒ හාරලා ගෑස් ලබා දෙනවා කියලා එදා කිව්ව නමුත් මේ ගෑස් දැන් කොහෙද තියෙන්නේ කියලා. ති මේක ඇත්තර්ම ඇයි මේ වගේ බොරු කියල මේ ජනතාව මුලා කරන්න. තින් විශේෂයෙන්ම එහෙම නැත්තං සාමාන්‍ය විදිහට මේ ගෑස් ත් හොරපාරෙන්ම, ීනයටටත් වික්කද කියන එකත් අප අප අන්ට සිද්ධ වෙන්. ඒ වගේ දේවල් තමයි අද සිදුවන්නෙමකද වැඩි අරියක් මේ අපේ රටේ සම්පත් අද යන්නේ චීනයට.න්සේ එන්සා අද රජයේ සේවකයන්ගේ විශේෂයෙන්ම රැක රැකියාවට එන්න ගත්තහම ඒ පහසුකං අදනැහැ අද දුම්රිය සවිදදිහා බලපුහාම එතනත් අඩුපාඩුකම් පහසුකං බුඩාක්ම අඩුම විදික තමයි තියන්නේ ඉතිං විශේෂෙන් තද වෙලා හිරවෙලා එන මිනිසුන්ට සහනයක් හැටියටවත් ඒ දුම්ිය අලුතෙන් දුම්රිය මැද්‍රීහතලා විශේෂෙන් වගේම බස්සේවාව. ඒ ගැනත් තවටිකක් උනන්දු වෙලා කටයුතු කරලා ඒ සහන ලබල දෙවානක් බොහොමත් ම හොඳයි කියල මතක් කරන්න කරමති. ඒවගේ තමයි මේක මං අවස්ථාවක් කරගන්නවා පහෝගිය දවස ද යාල් දුම්රිය නැවත ආරම්භ කරා යාාපනය දක්වා. ම ලාල කියන්න විශේෂයෙන්ම ඒක බොහොමොහොඳ වැඩක් ඒවුුණාට අන්ුරාධපුර දිස්ශ්‍රික්කයන ජනතාවට යාාපනයේ ඉඳලා එන යාල්දේවී දුම්රියට හදිසියේ අන්ුරාධපුරයෙන් නගන්න සිදුවනොතින් ඒ කටයුත්ත අපහසු වෙනවා මොකද දුම්්‍රියේ සීතකක් ගණනං සතියකට කලින් ඒක වෙන්කරගන්න. ඉති ඒ පොඩ්ඩක් අසාධානයක් වෙනවා ඇතන මොකද හදිසි අවස්ථාවක් උනහම ඒ විදිර කරන්න අපහසුයි එහෙම වෙනකොට අහිංසක ජනතාවට ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නෑඇති මේ පිබඳවත් බලලක් මොනොහරි පිළිවෙලක් ඒට යොදන්න කියන එකත් මම මතක් කරන්න කැමති. ඒවගේ තමයි තවත් කරුණක් තමයි මාරවීම් පිළිබඳව. මේ රජයේ සේවකයන්ගේ මාරුවීම් විවිධ තරාතිරම්වල ඉන්න රජයේ සේවකයන් මාරුවීම් ලැබුණහම ඒ පවුල්ලොල ඉන්න දරුවන්ට. දරුවන්ගේ පාසල්වල, පාසල්වලට යන්න ගියාපුහම අමාරුකාම් ප්‍රශ්න ගණනාවට මූුණ දෙන්න සිද්ධ වෙනවා. තකොට මේවල්ට ප්‍රමුඛතාවයක් දීලා මීට වැඩිය වැඩ පිළි වැලක් අධ්‍යවශය ඉති එහම ැතන් ඒ පවුල්ල ගැටලු ඇවවා වගේමදදි දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙනවා ඉතින් ඒනිසා මේවට කටයුතු කරන්න කලින් සැලසුම් තිබුණට දැන් ඒවා පුළුවන් බල පුළුවන් කාරකන් තියෙන කට්ටියට විතරක් සීම වෙලා තියෙනවා අනිත් අයට ඒතන දී ප්‍රශ්න මතු වෙලා තින්. ඇතින් ඒවටත් යම් කිසි කටයුත්තක් සූදානම් කරන්න කියනකත් මතක් කරනවා. ඒවගේම ගර සභාපතුමනි මං මේවෙලාදී සංචාරක පිල්බඳව වචන ස්වර්පයක් කතා කරන්න ඕන විශේෂෙන්ම රජ සංචාර්ක ව්‍යාපාරය තුළින් විශාල මුදලක් කුපියයන බවට පසුගේ යවැදිීත් කිව්වා. තින් ඒවගේම එහෙම විශාල මුදලක් උපයන එක හොඳයි. විශේෂයෙන්ම සංචාරකීන් වැඩිපුරම ගැවසන නගරයක් තමයි ම නියෝජනය කරන්න අනුරාත්පුර ස්ත්‍රික්්‍ය තුර මේ පහුගිය දවස්කීපයක් තුළදී යම් යම් සිදුවීම් ගණනාවක් වාර්තා වුණ. ති ඒ එවැනි සිදුවීම් වාර්තාාව වෙනකොට ඒ ඒ සංචාරක ව්‍යාපාරයකට ව්‍යාපාරය පහළ වැටීමට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම විදේශ කාන්තාවක් තමුන් එතන සංචාරය කරන අවස්ථාවදී කාන්තාවගේ අත්බෑගය උදුරගෙන ගිහින් තියෙනවා කෙනෙක්. එවගේම තවත් සිදුවීමක් තියෙනවා විදේශ කාතාවක් එයා මාධ්‍යවේදිනයක්. එතුමියවට ලිංගි කාතවර සිදුවීම වෙලා යෙන නමු තේවෙලාවේදී පොලිසිය ෂනිකව මේ සම්බන්ධව තීන්දු තීරණ අරගණ නෑහ. ති එහෙම වෙනකොට විශේෂයෙන්ම, වෙන්නේ මේ සංචාරකින් නැවත ඒ අයගේ රටවල්වොල්ට ගිහිල්ල දෙන ප්‍රචාරය තුළින් අපේ තියන සංචාර්ක ව්‍යපාරයට හානියක් සිදුවෙනවා. ඇතින් විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ඉන්න කුඩුකාරයෙන්ඒවගේම අවිනීත විදියට හැසිරෙන අය ගැන ෂනිකව තීන්දු තීරණ අරගෙන කටයුතු කරන්න සිදුවවා. එහෙම නැතිවනොතින් විශේෂයෙන්ම සංචාර්ක ව්‍යාපාරක කනකොකා හන්ලන තත්ත්වයක් උදාාවෙනවා. ඒවගේම තමයි මේ සංචාරක ව්‍යාපාරය, ගැන කතා කරන්නකොට විශේෂ මන්රාධපුර දිස්ත්‍රික්ක සීපලේන් බස්සන්න කූම්බිච්චං කුළම වැැවේ කටයුතු ැව ප්‍රසංවිධානය කරන්න ආරම්භ කරලා තියෙනවා. තින් මේක අප හන්නේ අනරාදපු දිස්ත්‍රික මෙචන හොඳ ගුවන්තුට පලා යෙනකොට. මේ වගේ සීපලේන් බස්සන්න මේ නගරය මැද් තියන බැවක් ප්‍රසංස්කරණය කරන එක නිකං අනවශ්‍ය වියදමන්. ඉය පෙරේදා ඒ තිවිිච්ච අධික වර්ෂා පතනය නිසා ඒ වැව වතුර වැඩිවෙලා මේ වැව පිතාර කලන්න තරමට වතුර වැඩිය වුණ ඒක ලංකාදදිීප පත්තරේදති කියයාන්ුරාධ පුර නගර නූලෙම් බේරහි කියලා. ඉතින් ඒ ශේෂයම අපි කියන්නේ මේ වැැව ප්‍රතිශංස්රණය කරන වෙලාවේදී. අඩුතරමේ වාරිමාර්ග නිල්ධාරන්ගෙන් උපදෙස් සරගණනය. හදිසියට වතුර පිරුණහම වැඩිවතුර අරින්ඩා අවශ්‍ය වාන්දුරුවල් හදලනෑ මේ බැවේ. ඉතින් මේ වගේ කිසිම උපදෙසකින් තොරව මේ හරිගස්සලා තියන්නේ ඉතින් ඒවෙලාවේදී යුදහමුදාවේ උදවිය එවගේම වාරිමාර්ග නිල්ධාහරරි එතන්ට පැමිණියේ නැත්තං මහාලොකු විනාශයක් මේ අන්ුරාගර නවබස් නැවතුම් පලටත් ඒ අවට ඒ තියන දේපලවල්ටත් විශාල් හානියක් සිදදුෙන. ඉතින් එනිසා මේ වගේ මංහිත අන්නේ විනාශකාරී අනවශ්‍ය දේවල් නොකර මීට වැඩිය. හොඳ ව්‍යාපෘතිවලට ජනතාවට අධ්‍යවශ්‍ය වාපෘතිවලට මේ මුදල් යොද වන්නඩ පුළුවන්. එය වගේම තමයි තව මේ අනවශ්‍ය වියදාන් කරෙන එකත් තමයි මේ නාචදුව වැැවගත්තහම ඒ අනුවාාපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අද වෙනකොට ප්‍රාදේශ්බහ තිරප්නය ප්‍රාදේශ සභාව හරහා මේ වැවරක්ෂිතයට ඒ අනුරා තිරප්පනයේ තිය කුණු කසල ගිහිල ගොඩ ගහන්නු. අදේ කුණු කසල, මේ නාචදුව වතුරට එකතුවීම තුළ මේ වතුරේ විෂද්‍රවිය එකතුවීමට අවධානමක් ලක්වෙලා තියන. ොමුකද මේ නාච වැවේ වතුර තමයි නුවර වැවට ගිහිල්ලා ඒ නගරේ ජනතාවට බොන වතුර දන්න ඒ වැැවහර. ඉතිං අද වෙනකොට ඒවාගේ අවධානන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා.ඒවගේම ත නාචදුව අනවසර ඉදිිකිරීමම් රාශියක් සිදු වෙලා තියෙනවා. එය අනවසර ඉන්දිිකිරීමම් රාශියයෙන් විශේෂයෙන් කොයිතරම් පැමිල්ලි කරත් මේ ගොවි සංවිදාා නහරහා ප්‍රදේශය ජනතවාහා පැමිල්ලි කරාට මේ කිසි දේකට අද වෙනකං කිසිම වැඩක් සිදවෙලා නෑ විශේෂයම යෙ පෙරේද. අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ආරම්භ වෙලා තියෙනවා. ඒය ගොඩ්නැගිල්ල හදාන්න තිරප්පනේ ප්‍රධේශ සභාවය ඉන්න රජය මන්ත්‍රීවරයක් මන්ත්‍රීවරය අන්වර් සදානන් කියන මන්ත්‍රීවරය හෝටලයක් පට. ොඩන්නගන්ඩ ආරම්භ කරලා තියෙනවා ඒක වැව්පිටිය ඇතුළේ පටන් රන්ති මේ වෙනක නාචදුව ප්‍රාදේශය ලේකම් තුමා. මේ වෙනකොටත් බාහරිමාල්ග අධ්‍යක්ෂ ජෙනරාල්ට මේ පිටිමදව ලිකිතව දැනුන්දීමක් කරලා තියෙනවා අමාත්‍යතුමා හරහා මේක සාකච්ඡා කරලා මේක වහම නවත්තන්න කියලා. නමුත් අද වෙනකං ඒකට පියවරක් කරග නෑම්කොත මේ විදිට මේවා සිදුවෙන්න්න ගියතිං. අනිවාරයෙන්ම ඒ වැව් රක්ෂිතයට ලොකු හානියක් සිදුවනවා ඒවගේම ඒ වැවත් මහා විශාල අවධානයකට ලක්වට සිදුවනවා. ඉතින් ඒනිසා මං කියන්නේ ඒවගේ දේවල් ගරු අමාතතුමාගේ අවධානයට යොමු කරලා මේ වගේ සිදුවෙන අනවශ්‍ය කටයුතු වහාම නතර කර හොඳයි කියන එක ම මේ අවස්ථාවදී මතක් කරනවා.ඒවගේම අන්ුරාගර දිස්ත්‍රිකය ගත්තහම ගොවි තන තමයි ඉදිරිියෙන්ම තියන්නේ म මැද පලාती දස් दොහ යාලका්‍යය ඒ වගේම दिස් दො දස් ताහතුනේ මहाका्य दिදස් दाාහතර යාලकान्य ඒ කන්න තුुනම වර්षා පතණය නොමැතිවීම නිසා වगाාपाාලूුණ. විශේෂයෙන්ම මේ වෙන वि विශේषම සයට අසුවක් විතර गොविජනතාවක් जीීවත් වෙන ප්‍රදේशයක් එහ අද වෙනකොට विස් දාහතර දස් පහලව මहाकाන්න्यයට ලොකු බලාපොරත්තු ඇතුව ජනතාව වගා කරන්න ආරම්භ කරලා තියෙන අපි කියන්නේ විශේෂයම පෞගිය ඒ වගාපාලෝ වෙලාවේදී හරිවිදදිහට ඒ සහනාධාර නියන් සහනාධාර ගොවිජනතාවට ලබා දුන්නෙ හැ. අපි දැකපු දෙයක් තමයි ධියන් සහනාධාරවලට දුන්නේ අලකිලෝ තුනක් දුන්න සහරන්ට සහරුන්ට අලකිලෝ පහක් දුන්න ඒ වගේ තමයි සහනාධාර වවට දුන්නේ අපි කියන්නේ ගොයි ජනතාවගෙන් පොහර සසානාධාර ගන්නකොට එකසිය පනහාක මුදලක් අයකරනවා. එක අය කරන්නේ එයාගේ රක්ෂණයකට කියලා එතකොට ඒ මේ වගේ දෙයක් සිදුවනහම් මෙහෙම ප්‍රශ්නයකට මුණ දුන්හම ඒ මුදල් ඒ සහනාදාර හැටියට ගොියන්ට ලැබෙන් නොට. නමුත් අපි ධන්නේ නෑ එකතු කරන්නන මුදල්වලට මවාද වෙන්න කියලා. නමුත් හදිසියම ඌ මැතිවරණය නිසා එකපාර්ගම මෙච්චර කාලයක් තිවිච්ච මේ නියග. මතක වෙලා තිබිච්ච මේ රජයට මේ චන්දය නිසා මතක් වෙලා රුපියල් දෙදා ස්පන්සිිය ගාන ලහි අයිියම මේ ජනතාවට ලබා දෙන්න පටන් ගත්තා ඉතිං අපි හන්නේ මේක දෙද තිබුණේ චන්දය ඉලක්ක කරගෙන නෙේ ඊට බොහොම කලින් මේ නිර්ග ආරම්භූුණේ.තකොට ඒකාල තමයි මේ රුපියල් දෙදාස්පන්සිය මේ ජනතාවට ලබා දෙන්නන. තිගේ නිසා අපි කියන්න මේ රජය මේ ගොවිජනතාව ගැන හිතනවා බොහොම අඩු. මොකද විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයටාවේ වැඩිපුර මේ ගොයිජනතාවගේ කර පපිටික්. නමුත් අද වෙනකොට ඒ ගොවිජනතාව පැත්ත කරම තල්ලු කරලලා දාලා තියෙනවා කියනකයි අපිට මේ අවස්ථාව දදි කියන්න න්නට ඒවාගේම අපි දැක්ක මේ අයවයන් කියලා තියෙනවා බිත්තර වී නොමිලේ දෙදනවා කියලා. තින් මේක අපි බැලුවා යෝජනාවල නෑහ. කොහොමද මේ බිත්තර වී දෙන්නේ කියන එක අපි දැරගණඩ කැමතියි. ඒවාගේම අනික අක්කර දෙකහමාරකට, බිතරවී අඩුතාරම මේ බුසල් පහකෝ බුසල් පහක් ෝනි කිලෝසිීියක් එක සිය විසිපහක් විතර වෙන. එතකොට මේවාපි අහන්නේ රජ දෙන්න රජය මේ ගබඩාවල මේ තරං බිත්තරවී තියනවද කියන එක අපි යහන්න කැමති. ඒවගේම මේ වගේ යෝජනා ගෙනල්ල ජනතාවට බලාපොරොත්තු ඇති කරල අපේ ගොවි ජනතාවගේ ඒ අනාගතය තවතාවත් අන්දකාරයට. ල දාණඩ ිපා කියන එක මෙය අස්සාදිී මතක් කරනවා. ඒවගේම විශේෂයෙන්ම මතක් කරන්න ඔවන් දෙයක් තමයි මේ අයවැයන් කියලා තියෙනවා ආණ්ඩුවේ ශේෂත්‍ර නිල්ධාරීන්ට බයිසිකල් සහනාධාර ලබා දෙනවා කියලා. තින් මංහි අපි කියන්නේ එක බොහොම හොඳ වැඩක් විශාල වැඩකොටසක් කරන නිල්ධාරින් පිරිසකට ඒ වගේ දෙියත් දෙනක හොඳයි. ඒවගේම නෞත්මා මතක් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂ ආණඩුව කාලදිී ඒ කෘෂ්කර්මාන්තය නගාසිතුවන් දා සමන්සේ හත්තහත ඉදල නොහත්තරද විශේෂයෙන්ම මේ කෘෂිකාර්ම ව්‍යාපෘති නිලධාරීින්ට ඒවාගේම පශ්සම්පත් ශේෂත්‍ර නිල්ධාරීන්ට ඒවගේම මහවැලි ශේෂත්‍ර නිල්ධාරීන්ට එදා යතුරු පැද ලබාදුන්නේ නොමිලේ කිසිම මුදලක් අය නොකර තමයි එදා ඒ මුදල් යතුරු පැදිය ලබාදුන්නේ ඒවගේම අද මේ ආණ්ඩුව ලබල දෙන්නේ රුපියල් හතරිස් පන්දාහාක පනස්දාහක මුදලකට නි එ වගේ මං මතක් කරන්න කැමති අමතකරන්න හොඳනෑ මේ යතුරු පැදි වලට ආයකරන බද්ධ ආනායන බද්ධ සියයට හාරසයකින් වැඩි කරලා තියනොම ආණ්ඩු. ඒවගේ මද යතුරු පැදිය එක ආනායන බද්ධ කිය මිල කියීද කියන එකත් අපි ආන්න කැමති ඒක නිසා ඒවා අමත කරන්න එපා මොකද අපි ලබාදුන්නේ විශේෂයෙන්ම මේ නිර්ධාරීන්ට ලබා දුන්න යතුරු පැදි ඉන්දයානු තුරු පැතිනේ එක් ජතික පක්ෂාණන්ුව හරා එදා ලබා දුන්නේ බොහොම ස්තරම් භර්ග ජපන් නිෂ්පාදන යතුරු පැත්තමයි එදා එක්සත් ජාතික පක්ෂයෙන් ලබල දුන්න තින්න්නේ නිසා විශේෂයෙන්ම මංහිතන්නේ තව බොහෝදේ කියන්න තිබුණත් කාලය හරස් වෙලා තියෙන නිසා විශේෂ අවසාන වශයෙන්මං කියන්න කැමති අධ්‍යාපන පැත්තගත්තහම අද කොත්ත කොයි තරං අධ්‍යාපනය ගැන කතා කරත් මේ වෙනකොට අධ්‍යාපනය විශේෂයෙන්ම සමස්තයක් හැතියට මේ රතේ කඩා වැටලා තියෙන්නේ. උතුරු ඇදත පලාාතගත්තහම උතුරුමැද පලාතර තියන සැලකිල්ල අන්තිම බින්දුවටම වැටලා තියෙන්නේ. අද දිගින් දිගටම අත්ති අධ්‍යාපනය කප්පාදුව වගේම සංවිධානනාත්මක බවක් නැති හේතුවෙන්. අද වෙනක උතුරුමැද පලාාත පලානම් නමේක් නම් වෙනි තැනට වැටලා තියෙනවා. ඉතිං එසා අපි කියන්නේ අද මේ තිය තත්වය බොහම් භයාන තත්වය අද අපේ පාසල්වලට අවශ්‍ය විද්‍යාගාරනය අපි කොච්චර වරින්බර මේ පිළිබඳව කිව්වත් ඒට කිසි ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබිලන්හැ. එනිසා විශේෂෙන් මේ පිළිබඳව නැවතත් අපි මතක් කරනවා. තින් මතක් කරමින් අවසාන අවශයෙන්ම කියන්න ඕනි එක්දා ස්නමසි අනුහතර ඉඳලා මේ දෙදස් දාහතර දක්වා ආයව. කතාවල්දි හැම එකේ මතක් කර මොරගහකන්ද ජලාශය ගැන. තින් අද අපි අහනුව කෝමේ මොරගහකන්ද ජලාශයේ වතුර කියලා. හැමදෑම අප කනදරාව මහකණදරාවේ ජනතාවටයි ඒවගේම පදවිය ඉන්න ජනතාවටයි මේ ජලාශයේ මේ වතුර දෙනවා කියලා හැමදෑම ඒ ජනතාව නොමගරන්නවා. යානොව ව්‍යාපෘති ආරම්භ කරනවාෙන. ඒවා ඔක්කෝම අද මුල්ගල්වලට විතරක් සීමවෙලා ඒවා වචනවලට විතරක් සීමා වෙලා තියන්නවා. ඒකෙ කිසිීම. වැඩ කොටසක් අද වෙනකං සම්පූර්ණ වෙලානෑ. තින් ඒනිසා අපි එවගේම කියන්නේ අනිත් කරන තමයි දස් දහතුන අයවයෙන් යෝජනා කරා මහනුවරයි අන්ුරාධපුරයි ප්‍රසංග කලාහා සංස්කෘතික මධ්‍යස්ථාන කියලා. තින් අපි අහන්නය අද මේ සංස්කෘතික මධ්‍යස්ථාන මුල්ගල්වලට සීම වෙලා තියෙනවා. ඒහම හැදිච්ච මධ්‍යස්ථානයක් නෑ. ඉතින් මේ මේවා දීලා තියෙන යෝජනත් ඒවාගේම තමයි යෝජනානංව අනන්ත අප්‍රමාණ තියවා හැබැයි ක්‍රියාත්මක වෙලා තියන්නේෙ මොන යෝජනාවද කියල අපි ොයාගන්න බෑ ොකද හැමදෑම ජනතාව නොමගේ අවල තිය ඉතින් අවසාන වශයෙන් ම කියන්නේ. මේ ආණ්ඩුව හැමදෑම. මේ ආණ්ඩුව මේ වතාවදී ඉදිරිපත් කරලා තියන්නේෙ තනිකර ජනතාව නොමගේ අවන්න නොමගේ අවන මේ ජාතික මැතිවරණයක් ඉලක්ක කරගෙන. ප්‍රෝඩාවක් අද ඉදිරිපත් කරලා තියෙන්නේ එනිසා මේක කිසිම සහනයක් නැහැ කියන මම මේ අවස්ථාවී ප්‍රශර.හබ මාල ෆොන්සකා. ඌූලාසනරුවට මන්ත්‍රීත්මනි ප්‍රථමේ මේ අවස්ථාවේ මහා කේදවාචයකට මූන පා සිටින කොස්ලඳහායවට අවට ප්‍රදේශයේ සියලූම දෙනාට මගේ. කලාකරුවන් සසිෙනවා ශිල්පීෙන් ඇළු සේලු දෙනාගේම බලවත් කනගාටුව ශෝකයේ ප්‍රකාශ කරන්න මට අවසර දෙන්න. චිත්‍රබට ටලි නාට රූගතකිරම් චිත්‍රපට රගතකිරීම ආධිීම සෑ අවස්ථාවකදීම වතුකර ප්‍රදේශවල රැසියන්වතර අපේ උද්දාවකරුවන් හිතවතුන් සිටියා. මියගිය සියලු දෙනාාව වෙනුවෙන් ඉන්මතු මෙවැනි ඉරණමක් අත්නෝයවායි මං මේ අවස්ථාවදි සියලු කරව ෙන ්‍රාථ නර. හින්ද චින්ත්‍ර ජාතික සංවර්ධම ඩැක්මට අනුකූලව මෙම උත්තරීතර සභාවට ඉදිරිපට් කරනු ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දහවෙනි අයවැය විවාදේදී මෙසේ මේ සභාව ඇමතිීමට මට අවස්ථාව කුදාදීම සම්බන්ධයෙන් මා මුලින්ම ඔබතුමාට ස්තුූතියපොද කර සිටිනවා. පුරා වසර තිහක් තිස්සේ යුද්ධයක් පැවති රටක. ජනතාවකට දිලිඳුකම ප්‍රධාන ගැටලුව බ අමුතුවයෙන් කියියොතු කරුණක් නොයු ඇත. අප වඩා සතුට පත්ව යුතු කරුණ නම් මෙවර අයවැ යෝජනාවලේදී, ප්‍රමුකතාවය දී ඇතේ තවදුරටත් ඉතිරිවී ඇති දිලිඳදු භවේ පැතිකඩයන් ඉවත් කිරිමහා සෞඛ්‍ය සම්පන ජනතාවක් ඇති කරලීමටයි. පෙර පාසැල් දරුවන්ගේත් විශ්‍රාමිකයාගේ පමණක් නොව. මියගේ රණ විරවාගේ ජීවත්ව සිටින දූදරුවන් දෙමාවපියංගිත් අනාගත අභිවෘද්ධිය දක්වා මේ අයවැයෙන් සැලකිලිමත් වී ඇත. අද මේ මොහොත ගැනනොව පසුගිය දශක තුන හතරක කාලෙක පටන් අපට අහිමි වූ විනාශෝ වූ අපේ ජාතික සම්පත් ධනය හා මානෝ සම්පත් හෙට දිනය සඳහනොව මත්හු උපොදින පරපුොර දක්වාත් ආසිාවේ නැගියන ආර්ථයකයක් ලෙස ගමන් කිරීමේ ප්‍රබල ඌමනාව ඇතිව සැකසූ, ප්‍රබල අයවයි යෝජනාවලයක් ලෙස මෙ මා සඳහන්කරන්න කැමැත්තෙමි. ස්්‍රී ලංකා ළමාහා කාන්තාකාරයංචය, ළමා සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා පොලීසි හා එක කටතු කිරීමෙන් ළමහා කාන්තා හිංසන සැල්කියුතු මට්ටමකින් අඩුවී ඇති අතර මේ සඳහත් විශේෂයෙන් පවුල් උපදේශන සේවා සඳහත් මිලියන තුන්සයක් වෙන් කිරීම කාන්තාවක් හැටියට මා ප්‍රථමයෙන් අගේ කිරීමට කැමැත්තෙවෙේ. මූලාසරා රුඩ මන්ත්‍රීතුමනි කලාවහා සංස්කෘතිය දිරිගන්නවා සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනතා නිදහ සන්ධානය රජය බලයට පත් වූදා සිටම විශේෂ අවධහනයක් යොමු කර ඇත. දෙදස් හය වසරේ විදේශය ටෙලිනාටිය හා චිත්‍රපටවලින් රුපියල් හැත්ත පන්දහක බද්ධ කායිකර. දේශී ටෙලිනාට්‍ය කර්මාන්තයේ සංවර්ධනය කිරීම සඳහා අර මුදලකට බැර කිරීමට කටතු කර ඇත. දෙදා වසරේ සිනමාසාාලා ඉදි කිරීමට නවීකරණය වසර පහක බදුසානය දෙන දුන්න. සිනමාකාර්මාතය සඳහා ගෙන්න්නවන බහන් සඳහ රේගු බදු සඳහා සහන ලබාදන ලද. සිත්‍රපට නි්පානය සඳහ දෙන නායමුදල මිලියන දහය සිට මිලියන විසිපහදක්වා වැඩිකරන ලදී. එමෙන්ම දෙදස් අටවසරේ අධිතාක්ෂණ මේවලාම් සහිත සිනමාහලිඉදි කිරීමට ලබාද නය මුදල, මිලියන විසි පහ දක්වා වැඩිකර, සියයට පහලොක තිබූ වටිනාක මත ගෙවනු ලබන බද්ධ හසි රීමට අතිගරු ජනාධ පතිතුමා පියවර ගත් බව අපය. අමතක නොකළ යුතුය. එමෙන්ම නව සිනමාශාලා ඉදිකිරීම සඳහා වසර පහක් බදු නොගෙවා සිටීමට සහන කාලයක් ද ලබාදන නදී.. මහින්ද චින්තන ඉදිරි දැක් දැක්ම අප කලාකරුවන්ගේ සුභසාධනය ගැන විශේෂ අවධහනයක් යොමු කළ බව කෘතක්නිපූරෝ සඳහන් කළ යුතුය. දෙදස් නමය වසරේදී. ටෙලිනාටි හා සිනමාකරුවන්ට අභිමමානයක් වූ රන් මිනිතැන්න ඉදිකර, එහි පළමු අධියර විවෘත කනලදී. එමෙන්ම දෙදස කොළහ වසරේ අයවා යෝජනාව මගින් මිලියන එකයි දසම දෙකකය ලක්ෂ දොළහක පොලි රහිතනය මුද වාහනයක් මිලදී ගැනීමට ලබා දුන්නේ මීට කලින් පත්ව සිටි රජාන් වාහනයක් නොව පාපැදියක් එකන බයිස් කළයක්වත් ගැනීමට කලාකරුවන්ට කිසිම සහනයක් ලබා නදුන් බව මේ වෙලාවේ මතක් කරමින්. සංස්කෘතික මධ්‍යස්ථාන ඇතිකර විශේෂෙන් ලායිනල්වෙන්ට් ලුම්බිණී රඟහල වැනි ස්ථාන අලුත් වැඩියා කිරම් කලාකරුවන්ගේ මහත් වූ බලාපොරොත්තුවක් ඉෂ්ටකිරීම. එමෙන්ම කලාකරුවන්ට නිවාස ඉදිකිරීම් නිවාඩු නිකේතන ඇතිකිරීම මෙන්ම විශාල අවශ්‍යතාවයක් පැවති තිබෙන වැඩිහිටි කලාකරුවන්ට තමන්ගේ සැඳෑසමය ගත කරන්නට ඔවුන්ටම වෙන්නු ස්ථානයක් පිහිටුවීමද පියවරගෙන ඇත. ශ්‍රී ලංකාවේ වවි්ධ අංශවලට මේ අයවැයිෙන් සහන ලබා දෙන අතර සංවර්ධනය සඳහා දිරිදෙන අතර ජාත්‍යන්තර රාජනායකින් විශේෂයෙන් කලාරුවන් විදේශය කලාකරුවන් අද අප රටට පැමිණෙන්නේ ඉතාමත් හා සැහැල්ලුවෙන් බව සිහිපත් කළ යුතුයි. එමෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත තම මවු රට පැමිණෙන්නේ ඉතාමත් සතුටින්. අප රටට අවශ්‍ය මේ සියලුම සංවරධන යෝජනාගේ කරමින් අතිගරු ජනාධිපතිතුමාන් මුදල් අමාතතුන් හැටියට දෙදහස් පහළෝ වසරේ අයවා යෝජනාවලේ ඉදිරිපත් කර අවසානයේදී ප්‍රකාශ කල පරිදි ශ්‍රී ලංකාව ආශයාවේ නැගියන ආර්ථයකයක් ලෙස ගමන් කිරීමේ කාරයට ජනතාවගේ සැබෑ නියෝජිතයන් ලෙස කැපවී කටයුතු කරන ලෙස. පක්ෂ විපක්ෂ සැමගෙන් ඉල්ලා සිටිමින්. ඉදිරි වෙස්සයි විස්සේදී මුණගැහැමයි කියා කියමින් මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි.. රෝහ පුෂ්පකුමාර මලස්ුරුවට නෝච්ච කාරසභා කරසවාතු වනී පළමම විශේෂයෙන්ම බදුලජෂයකේ හපුදරේසා බණ්න්නාල්ල වූ ප්‍රදේශයේ මේ දිනවල අධික වර්ෂාව නිසා නායෑමට මදිගතුල මියගිය සහ අවතැන් වූ අය වෙනුවෙන් පළමිම්ම මාගේ සා අතිිකොන් ජාත මයින්ද්‍රාජශෝ මැතුමා ඇතුළු රජී මැති අමැතුරුන්ගේ සෝකය ප්‍රකාශයට පත් කරන්න කැමටි ඒ වගේම අතිකව ජනාාතුමාට මම පෞද්ගිලිකු ස්තු අන්තරනවා මේ දුප්පත් ඒවගේම වියසනට පත්තිච්ච ඒ අයිංසක දම්ලි සිංහල මුස්ලිම් ජන්තහා වෙනුවෙන් ඉතාමත් අපහසු දූර්ග මාග්‍යයක් හරාගීල්ලා ඔන්ගේ සුදුක් බල්ල ඔවුන්ට අවශ්‍ය පාස්කන් ලබා දෙන්න ඔවුන්ගේ දරුවන් පිළිබඳුව කතා බා කරමින් ය ශක්තිදයියට ලබාද පිළිබඳව මං පෞදදුර සිදුවන්තයෙනවා. ක ස්පාපත්තුම්න විශේෂයෙන්ම මේ මෙවර අය පිළිබඳව නොෙක් ඉපක්ෂේකරු මන්ත්‍රයතුමන්ලා නොයි කර්ථකථන දෙන්න උත්සාහ කළ මේක සීනු බෝලා අයයක් ඒම නැත්තා ඔවුන් විශේෂයෙන්ම උත්සාහගත්තා ළඟන්න මැතිවරනයක් තියනවා කියන මතඇත්ත එෙක් එමනත්තන් ජනාතතිප්‍රතිවරණයක් තිෙනවා කියන එක උපකල්පනය කල්ලා ඒකට ගැලපෙන ආකාරී අයවයක් සකස් කලා කියන එක තමයි ඔවුන් වැඩිපුර ඉස්මතු කරල පෙන්නන්න උත්සාහගත්තය. ඒකෙ අදහස්සනවා ස්වභාතුම්නිි මේ අයවැය මේ රටේ දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුරගෙන ඔවුන්ගේ ජීවිතයට ජලපෙනකාරෙන් සකස්කරපු අයක් බව ඔවුන් නොකයා ප්‍රකාශ කරනවාෙනෙක ම අස්ථධම තක් කරන්න කැවති.ය අපි දන්නවා රජයක් විදියට මේ අයවැය සකස් කිරීම වගේම මේ රටේ මෙවැනි සහන ලබා දෙන්න තරමට මේ අතිකව ජාධ මහින්ද රජ පක්ෂමැතුමා තැනට මේ රටගේන්න මේ රටේ අතීතය ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනි කර ස්භාතුනි. පොද විශේෂයෙන්ම මේ ලංකාව කුඩා දිවන ගත්තාහම නොෙක් ව්‍යශරවලට භාජනට රඩක් විදිහට ආර්ථිකය යන්ඳන් ගොඩනාගාගෙන එනකොට නොෙක් හේතුන්මත නැවතත් ආර්ථිකය කඩුවටෙන සිද්ධීන් දාමයකට බුණ පාපු රටක්. විශේෂයම මතක් කරන්න ඕනි අපේ අසු අටේ අසූනවේ කාලය තුළ මේ රටේ තිබුණු විශාල සම්පත් ප්‍රමාණයක් ඒ දේශපාලන චරිතහරා විනාස වුණ අපි අද ඒ දේශපාල නායකෝ කතා කරනවා මේ විදුලිය පිළිබඳු හැබැයි විදුලි ට්‍රස්පෝර විශාල සංඛ්‍යයක් විනාශකරපුයි අද විදුලය ගැන කතාකට අනිි පැත්තෙන් ගට්ටහම තේකර්මාන්තාලා විශාල ගානක් විනාශකරපු කණන්නායම අද දේ නිෂ්පාතිනය හ තේග විය ගැන කතා කරන. අනි පැත්තෙන් අධ්‍යහාපන ගුරුවරු ඒවගේ මහචාරුවරු පනස්ගානකට සංඛ්‍යාවක් ගාතනය කරපු අය අද අධ්‍යාපනය ගැන කතාකට. ඒක්කම භික්‍ෂූන් වහන්සේලා පූජකතුමන්න විශාල සංඛ්‍යාවක් ගාතනය කරලා අද ආගම හා සදාචාරනකාම ගැන කතා කරන. සා මේරටේ එක්තරා යුගයක් තිබුණට ගොරෝග නොගඩෑැගෙන්න්න තිබුණු සම්පත් විනාශෙන කාලයක් තිබුණ. මේ කාලය අපි අමමුත කරන්න බෑ ගරස්වාර්ත වනි. ඒකම අපි දන්න මේරටේ අවුරු තියෙක තිබුණු යුද්ධ එම බ්‍රා කරෙන් හහා මේ රට තිබුණු ගැටලුව. මේ යුද්ධේ නිම කරන්න අවුරුතිර ආසන කාලයක් සඳහා ඒ රජන් හරහා විශාල මුදලක් මේ මේ රටට වියද කරන්න වුණ ඒ තුළ විශාල මුදලක්හුන් එතන්නේ නය බරගන්න මේ රජය සිද්දන මෑත කාලතු ශීලුම රජාන්හල් මේ අවරුත්තිය ඇතුළ. ඒකම අපි දන්න දෙදස් දාත්‍රය දෙසම්බර විශ්‍යායෙන්ද. තිබුණු ස්ුනාමි හරහා රටච බැද නිසාම් මේ රජ්‍යාක් විදියට අතිකරල් ජ මහින්ද රාජ පක්ෂ බැඳතුමා මේ දුන්න සහන දායි මේ ජනතාවට අවශ්‍ය ඒ සහන් ලබාදමින් මේ කරන අයය තුළ අපිට මේ කාලේ පුරාවටම සිද සිදම්තෙක්ක මේවැනි අයාවෝ ප්‍රකාශයට පත්කරන්න පුළන්ගුණේ අතිවරු ජාතුමාගේ දීර්කාලින්න සැලස්පක් නිසා බව මන් මතක් කරන. අද අයවැය අපිට හොඳයි කියන වගේ මහිතාන්නේ අද විපක්ෂය මේක අයවය නෙවේ අය බය බයක් කලා තින්නේ මේ විපක්ෂයට. ඒකිනිසා තමයි විපක්ෂය නිරන්තරයෙන්ම මේක චන්ද ගුණ්ඩුවක් විදිට ප්‍රකාශයට පත්කරමින් නොයයි කාරණා ඉතිපත් කරන්න උත්සාහ කරන්න. තින් මං ස්සාාස කරන්න. ශේෂයෙන් මේ රටේ මධ්‍යම පන්තිකයන් විදිහට මහිතනවා. යම්පිසි කාල පරාශයක්. ඔවුන්ගේ ජීවිතයේ ගොඩග නගා ගන්න අවශ්‍ය තිබුණු මූලික අවසාාවයක් වි මධ්‍යම පාන්තියගෙන් සිහට අසු පහට වැඩි ප්‍රමාණයක් රජයේෂයක විදිහයට මේ රජය ඔවුන්ට යම්පසි ආදම ගොටුත්යක් ඇතු ජීවත්තයෙන් පුළුවන්. මද සකස් කලා කියල විශාසි කරන මේ අයය තුඩි. එක තමයි ඔවන්ට ලැබුණු මාසික චේසනය අවම රුපයල් පාලොස්තාවක් බෞට පත්කල් ඔවුන්ගේ ඒ රජය සේවන්ගේ මූලික වැටුපට සියක විශ්සක ප්‍රමාණයක විශේෂ දීමනා එකතුකිරීම තුළ ඔවන්ට යම්ශි ශක්තියයක් ලබා දීරතිනවා. ඒ වගේම ඔවුන්ට ජීනු යුදතු රපයා දාහදාහ දක්වා වැඩි කල් දදිරට. ඒ අද මේ වැඩිකර ප්‍රමාණය මදී කියල වික්ෂය කතා කන්න ඔවුන් ඉල්ලන් නිර්පයා දාහන්න කියලා. ඔවුන්ම කියන මේ දුන්න සානාධාරක කොමන්ද දෙන්නේ. මේ රජයේ මෙ සානාදාදීට පවත්තකන යන්න පුලන්දික ආනගම. ඔවුන් ආයි අනිපැඇත්තර හනවා ෘපයාදාදාහක දීමනාවක් වත් මේ රජ සයකෙන දෙන්නඕන. ඇති මේ කතන්ද හරි පරස් කරයි ගරු ස භාතුමනි රජක් විදිහට දියුණෙන් ර රටක් විදිහයට. මේ රටේ විශාල යුද්ධයක් අවසන් කල්ල විශාල ආර්ථික විදිට ංවර්ධනය විාල සංවර්ධනය කරපුටක් ඉදිට අධුවේගේ මාර්ගකාපන් මාර්ද ඒවගේම ගුවන්තොටපෝල වරායවල් ඒ වගේම ග්‍රාමීය මාර්ග පද්ධතිය ග්‍රාමීය ජල සැපයුම් ඒවගේම සියට අසු පාහට අනුවකට වැඩිය වූ ප්‍රදේශය මේ වනට සියට අසු පහට වැනි ප්‍රවාණයට විදුර පද්ධතිල බාදල වැනි සංවර්ධනයක් කරනගමන්තමයි මේ අයක් තුළ මේ රජ සේවිට යම්සිි සිසානයක් ලබාදඇති මේ තුළෙන් ඔන්ට මාසික චේතනට අමතුර. යමි ්‍රතිලාබ ලබන ග බාතුුණ. මොකද ඔොන්ට ලැබෙන මූලික වැටුපහරා ඔවුන්ට යම්පිෂ අවශ්‍යසාක ගන්න ආපදා නය ප්‍රමාණය ඔවන්ට වැඩි කර ගන්න පුලුව. ඒවගේ අතිකාලා දීමනා දේද්දී මේ මූලික වැටබ බලපානු. නිසා ඔවුන්ට වැඩි ආතිකාල දීමන ඒවගේම දශමාසේ නය මෙවැනි කාරණාවලදී මේ මූලිකර වැටුප. දකගත්තියෙනවා වගේම ඔවුන් එදා හිතේ තත්තර වඩා තමන්ගේ ජීවිතය ඉස්රහටගෙන යන්න පුළුවන් ක්‍රමයේදයක් මේතුළින් සකසලා තියන කිර මං මතක් කරන්න ඕොන. ඒ වගේම විශේෂයෙන්මමතුලි හෙටදවස විශ්‍රාමයන ඒ රජයේ සයයෝකෑයට තමන්ගේ විශ්්‍රාප වැටුබ දැන්තියන තත්ත්ර වඩා ඉහළමට පවත්තකෙන ඒ වයස්කාලේ ඒ සඳෑ සමය තමන්ට රිදාාසේ ජීවත්යන්න පුළුවන් විදිහයට යමි්‍රාණයකින් ක්තිමත් කරන අයයක් විදිෙන මොම දකිනවා. පුොද අපිදන්නවා අද මෙරටේ සමාජදයා දැක්කහම එදා වගේ නෙවෙයි අපේ දවරුවන්ට තමන්ගේ අම්මට තාතර සලකන්න ක්‍රමයක් නෑ සමහට සලකන ක්‍රමයයක්තිබරන් සලකා නිනෑ. අද ඔවුන් සමාජය ගත්තාමාද වැඩි ප්‍රසත්යකට බාජනායින්නේ ස අවුරුදු හැට වැඩයි වැඩි ජනතාවක් අවුරුදු හැටට වැඩි සංඛ්‍යාවක් නිර්මාාණමින් පවතින. එක් ඔවන් ඔවන්ට හෙට දවසේ. අපි පොඩිකාල අපි මේ වෙනකොට අපේ අම්මතාත්ත බලාගත්ත වගේ අපේ දරුවන්ට හිතදසිිය බලාගන්න පුලොන් ැදතික පශ්චත්තිනවා. අද ටේ ඒ ඒ ඒ පසුවම සක්කසිමින් පාතින තමන්ගේ අම්මට තාතට සලකන්න බැරුව එමනතං හිතාමතා සලකන්න බැරිතත්වක න්නට මේ රාජ්‍ය සේවකයාට මේ ලැවුණ මූලික පඩිය වැඩිකිරීමෙන් ලැබිච්ච දේතුළ විශේෂයම මේ විශ්ාම වැටප යම්සිි මට්ට පිරිල්ලෑම තමන් තන ජවත්යන්න පුළන්. පරිසරයක් නිර්මාණය කළලා කිෙකම විශවාස කරන්නවා. ඒ වගේම ගරු සවාතුමනි විශේෂය මමත කරන්නනි මේ අයවය තුළ රජයේ සයෝගන් පමණ නෙවේ පෞද්ධිගන්සය සඳහා අවම මටු රුපය දාහකි වැඩි කරල තියන. ස මං විශවාස කන ඒ තුළල මේ රටේ යම්සිී රැකයා ප්‍රශ්යක් ගැටලුවත් තිීනවන අද අව වැ්ුප පෞදධි ගන්සේ අවවැටු දදහින් වැඩිකිරීම සමඟ යම් කණ්ඩායමක් පෞද්ධික ශේෂයට යන්න තින උනන්දුව වැඩිුවේකිලම විශාස කරනවා. එක මද එක්සත් ජාති පක්ෂ කිවුල් කල්දහන්න මේ රටේ මේ රැකයා ඉරිීත බාය වැඩිලා තින මේ රටේ තරුණු තරියන් රැක්‍ය අවස්ථාවන්න ඇයකිෙන ම තකරට කැමැති දදහස්ක දස් හතර කාලේ එක්සත් ජාති පක්ෂ මොනාද කිව්ේ. හිර මෙ මේ මතක් කලද දෙන්නව. අබිු තකයි මැතිර වේදිකාවල කිව චීංගම් දෙනවක් ව ්‍රේස්ටලෙට් දෙනවක් ව. ඒවගේම එදා පොරොදුුණා තරුණ තරුණයන්ට තමන්ට රැකියාවක් ලැබෙනකං රුපයා දෙදා ස්පාන්සිීක දියබනාවක් තැපෑලේ වනවා කිය. මං අහන්න කැමැති ඒපු රුපාද්‍ය ස් පන්සිය තාමත් තැපල්කන්තෝරවල් හිරලා තිර ඇැඳකිි ලෙසයි ඒ යුගයේ තුළ නොකරපු දේවල් අද මේ රජට කරන්නකිෙනවා හැයි. ම හිතන අතිකර ජාන්තම ඒ අභියෝගේ බාරගත්ත. මේරටේ හිටපු දෙදස් දොලහට ඉස්සල්ල උපාදිය දෙෙසම්ර් මාන්සිට ඉසල් පාදිීගත්ත සියලම උපාධාරීන්ට සියයට අනු පහඩ උපාධාරීන්ට රැකය අවස්සාව ලබාදිලතින. මං ුව පලාාත ඉතර ගත්තො. ගුරු පත්ම් අටසි හදදිෂටක් ලාදිීලතින ූ පලාා තීතර. උපාධාරීන්ට පත්වීම එකසේ නමයක් ලබාදිලතිනවා. ඒවගේ සුළු සේවකයන් පන්සිේ හතුලි සතකට රැකයා දිලතිනවා. එෙනිසා විශාල ප්‍රමාණයකට රැකයා දුන්න වගේම මේ අයවැය තුළ අතිකව ජන්තවා ගුරුපත්තිී පනස් දහක් දෙෙන් ඒවාගේම නොෙක්ෂ සේෂටෝල තවත් රැක පනස් දහත් දෙන්න මේ අය තුළ පොරොන් දිලතින ම විශාසත්තිවා ඒ ඒ පොරුන්දුව අතික ජනතුමා කියන්නේ කල ස්භාතුමනී කියන දේ කරන කරන දේ කියන නායෙ. ඒ යක කිවෝත් ඒ දේ කරනවා අ දෙදස් වයි මේ රටේ ජනතාව ඉල්ලුවේ මේ රටේ නිදහස බාදෙන්න්නෙකල්. ඒක එතුම මලබාදුන්න. ඒ වගේම මේ අයවැෑ තුළ දෙන්න දේවල් කියන දේවල් එතුමා ඒ ආකාර මිස්්ට කරන කියක අපි දෙස්සරක්කිතා නවශනයි. ඒකම ඒ පත් ලබාදුන්ගේ මංම්‍ය අවාසා ඉල්ලිමක් කරන්න කැමති විශේෂයෙන්ම මේ වෙනකොට චකලේකනයක් තුළ මේ සුළු සේෝකන් ගන්න චකලේගනේ තියෙන අධ්‍යාමන මටම වැඩහය සම්මාන දෙකක් බවට පත් කලතිෙන. සම පෞද්ල ඉල්ලිමක් කරනවා මේක ඉදිරිී තිබුණවාගේ රෝහල්කකාම් කරුගන්නකොට ඒ එදා ගත්තේ අට සමත්්‍යච්ච දරුවෝ. හැබයි අද සාමාන්‍ය පළල සමත් නෝ දරුවන් ්‍රක්‍ය විරහිත භාවයට පත්තින ප්‍රමාණය මේ චකලේක් නිසා සිදදුලලා තිරස මගේ පෞදදිල ඉල්ලි මත්තිනවා මේ චක්‍රයකය ඉවත් කරලා අට සමත් එතා සාමාන්‍ය පෙළ දක්වා නිකෙන ගත්තය දරුවන්ට ැකවස්තාව ලබාදන්න කටයුතු කරන ඉල්ලිීමත්මිය අසාධි කරන. ඒකම අධ්‍යාපනය ගත්හම ඉතාමත් තීරණ මාත්මක විදි මේ අධ්‍යාපන ශේෂය වඩස් කරන්න අතිකරු ජනතුමත් බදලු ගුුණාර්දරන මැත්තුමා ඇතුළු අපේ නියෝ ජමාත්තුමල්ල උත්සායා කරගෙන තියෙනවා. විශේෂයම මේ රටට ගැලපෙන මේ රටේ උගත් දරුවන්ට රැකාව රැකයාාපිලිොන්ද කතා කරනකොටහවදාහෝ දවසක මේ රැක්‍යාවේ අයිමවේ තියන බලපෑම් දැනගෙන ඔහුන්ට තමන්ගේ දක්ෂතාවයන් තුළ අධ්‍යාපන ශේෂ්ටවල ලබාගෙන උසස් පටන යන්න පුළුවන් ප්‍රමවේදයක් මේ මයින්දෝදය විද්‍යාගාර මහින්දෝදය පාසල් හර අද නිර්මාාණ වෙලාතිනවා. ැක තාබත් වැදගත් සතුදාය කාරණය මොක සමහරය සාමාන්වයට උසස් පෙල සමතු වරට අසමතුරන් නැවත් ඔවන්ට ගෙල්ලට යන්න්නවා. නිරැකයාාවන්තිෙන මිනිසුන් විදියට. නමුත් මේ අධ්‍යාපන නව අධ්‍යාපන සැස්මත්තයක්ක ඕනම දරුවකොට තමන්ගතින හැකියාව තුළ උපාදය දෙක්වා යන්න විශවවිදාල් නොගියත් අනිත්‍රමේදිය තුළ උපාදී දක්වා යන්න පුළලන් ක්‍රමේදය සාක්තල ඔවුන්ට මේරටේ ජාත්‍යන්ත්‍ර මට්ටමේ තින ඉල්ලමට ගැලපෙන අධ්‍යාපනයන් ලබාගෙන මේරටේ සේවේ කර නොයකුනත් ඉඩඩා වැඩිමුදලකින් මේ රට සේවයක් කරන වගේම විදේශධනය ලංකාඩි ගන්න පුළන් ක්‍රපේදයක් මේ අධ්‍යාපනය තුළු සකස්සලා තිෙන. එනිසා තමයි උශේෂ මේ අධ්‍යාපනය ගත්හම් මේ අධ්‍යාපනයේ මොන්ඩිසෝරී ඉඳල උසස් අධ්‍යාපනය දක්කාම මේ දරුවන්ට අධ්‍යාපන සඳ අවශ්‍ය පාසකල ලබාදි න අයයක්කි දිනිර්මම එක ප්‍රකාශය කර කැමති. බෝ පෙරපාසල් ගුරුවරු ශක්තිබත් කරන්න. පෙ පාසැල්ලල් තියන අවශ්‍යතාව සංමත් කරන්න මෙ අය ඉදිබත් කලතිනවා. ඒවගේම අපි කවුරුත් දන්න පහි ශිෂත් මේ පයි ශිෂාත්ය තුළයි ඒ දරුවන්ට ශික්්ෂත් ආදර ලබා දෙන්න වැඩිදියුණු කලා තිනවා. ඒ වගේම ශික්්ෂාත්ත ලාබීන් ප්‍රමාණය වැඩි කළ තින. එනිසා මොන්ටිස්ෝරියේ පහ ශිෂ්ෂත්ය වගේම උසස් මක්දර් පහවසර නනකොට විශ්ිපන්දාහාකට. ප්‍රමාාණයක් ඒවගේම සානාධර රපයක් දස්වංශි දක්වා වැඩි කල්ලතිෙනවා දරුවන්ගේ අධ්‍යාපනය විදියට. ඒක්කම මන්දෝදය තාක්ෂි නිද්‍යාපීට තුළින් දරුවන්ට ඔවුගේ හැක අවන් තුළ නොයෙක් සේෂවල ප්‍රායෝගීකව දැනුමක් ලබාගෙන මේ අධ්‍යාපන ක්‍රමය තුළ උසස් ජීතයක් ගත කරන්න පුුවන් ප්‍රමේදයක් සකස් කල්ල ති නවාකිෙනකත් මං මතක් කරන්න. ඒක මත කර නොනී ගස්භාතපනි මම වුව පලස්ස්භාවේ නොහිටයක්ත් පාල්විෙන් වන්ටියුරත් මන නිරන්තරම ූ පලස්සවාවහිට සෞක ජමාතර දිියට පලාසවාාවේ ඕනම කඩුත්ත සම්බන්ධෙන. ඒවර ගුරුපත්තිීම දෙනකොට ගස්භාතුමා මේ සමහර උපාධාරී නාවේ. ඒ අක්කල නංගිලාවෙ තමන්ගේ සමානට දරවා කුසේතියාගෙන ඒම නැත්තැන් දරුවවා ඉල් ගහගෙන තමයි රැක ටාව. ඇයි ඒකට හේතු. එදා අපි විශවිද්‍යාලය අප අවුරදු පහේ විශවවිද්‍යාලය අප අවරදු පහේ ඒ කාල පරචේ පරිච්චේ ද අප අවුරදු පාහෙන් අවසන් කළ ඉල්ලිටාව. හැබැයි අද සමහර දේශපාලන න්‍යායන් මේ මේ විශවවිද්‍යාලතු රිංගෙන මොවුන්ගේ අධ්‍යාපන කඩා කප්පල් කරන්න උත්සාකරන්න දේ තුළ අද අවුරදු තුනෙන් හතරෙන් විශවද්‍යාල උපාදී ලබගෙන එල්ලියට එන්න ද්ලයාට ඒ දරුවට විශවද්‍යලිෙන් එලේට යන්න වෙලා තිෙන්න අවරුදු පාහකර හතකට පස්සේ. එතර ඔවුන්ගේ තරුණයේ ඉවර අවරදු විශාට විශාාවන විශේද්‍යාල එලට එන්න අපේ ද අවරුදු විශිතතුනෙන් එලට එන විවිද්‍ය විශෂද්‍යයාලි දරුව අ වරදු විශ්‍යාය එලියට එනකොට ඕවන්ට ප්‍රායගකෙටටු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඔලුුවේ තියාගෙන තමයි ගෙදෙටටන්නේ වෙලාතිීන්. සම් මේකට යමසි කණ්ඩයමක් කටයුතු කරන්න. මං හිතවා මේ ගැන. ක හේතුකාරණ නොතන්න බැහ. නමුත් මේක අතිරු ජානතමා හඟුරාගෙනැතේෙනවා. ොකද මේ විශ්වවිද්‍යාලි සිස්සුන්ට අවශ්‍ය යටිතල් පාසුගන්න ලබා දෙන්න එතුමා අයෙන් කටුතු කළා වගේ ගියවර්ශය පුරා සෑම විශ්වවිද්‍යාලයකටම අ්‍ය නේවාසකාර ලබා දෙෙන්ඩ එතුම කටයුතු කරන තියෙන වගේම ඉදිරිකාලයේදීත් ඒ ස ඳහා විශේෂ බුදලක් වංකිරීම මංහිතාන්නේ මේ රටේ උගත් ඇයි හෙටදාවසේ මේ සමාජයට මෙහර කරන්නේන ඒ උපාධාරීන් දාබීන්ට එමනත්ත විශ්වවිද්‍යාලය දරුවන්ට දවාදරුවන්ට ඔවුන්ට නිදාශේ තමන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන්. ඒ යටිතල පාසගන් ලබා දෙන්න. මේ අයයින් ලබාදීම් පිළලොදව මම විශේෂයම එතුමට විශ්වධන්තෙනවා බොද අපි විශ්වවිද්‍යාලි ජීවිතය ගතකරපු. අයවිදියට අපේඒ දුෂකර කාල පරච්චයද පිළිොන්ව යම්මිසිි අදකින් ලබවා අය විදියට. එසා එහෙම කරගොඩ අනි තයට හිත නිදෙන. ශදයන්ල අරුවට අවශ්‍ය යතැල් පාස්කන්ටික ලැබෙනකොට අධ්‍යාමනය නිවලදිකාාකාන් ලැබෙනකොට ඒ දරුවන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කනකොට ඒ තුළට ඒ හදිසි අස්ත යොමු කරන්න හැකියාවක් ලැබෙන්න්න. එස්සා ඔවම් භයවෙන. කාටහරි උදෝව්වක් කරන්න කොට කවුරාරි දකෙරුට ආප්‍රරෝජන් ලැබකොට කාටහරි සැපසම්පත් දෙනකොට මේ විපාක්ෂය සමහරය කලබලයවා මොකද අපේ දේශාලන ඉටිනින් හාටගෙනන්න. ැඩව කියන බය තමයි අද මම විශේෂයම් දකිින්. ඒකම විශේෂය විස්සදන්තය නො මහපොලි ශිෂ්‍යත්වය සඳහා මහපල ශිෂත්‍යයරපය හරදදාහත් දක්ක වැඩිකිරීම මහිතන්නේ අයිංසක දෙමව්පයන්ගේ දෙමවපයන්ගේ ප්‍රාථන එමනතා ඔහුන්ගේ දෙ අසක දෙමවපයන්ගේ දරුවන්ට තමයි මහපොල ශිෂත්තය ලබාදී. ඒ සම් මේ මුුද්දල වැඩිකිරීම තුළ බව විශ්ශාස කරනවා ඒ දෙමව්පයාාන්ට සසාහනයක් වගේම ඒ දරුවටත් තමන්ගේ අධ්‍යාපන නිසිආකාරයෙන් කරගන්න පුළුවන් ප්‍රමිවේදයක් මේ තුළ නිර්මාණය වඋනා කළම විශාස කරනවා. එනිසා අධ්‍යාපනය පිළිබඳව මේ ඇයවය හරහා මොන්ටිසෝරයේ ඉඳල උසස් අධ්‍යාපනයේ දක්වාම අවශ්‍ය යටතල් පාසුගන් ලබාදන්න හැකියආකාරෙන්. මේ රජය මේ අය තුළ නිින්වානාත්තක අවශ්‍ය පසුතල නිින්මානි කල තිනවා කියනක මං විශේෂ මතක් කරන්න ඕන. ඒවගේ අගලාසුරකරු මතිතුමණීරි. එල්ලාලට ම විශෂ ද කරන්නේ දියුණෙගු වැඩි සරහන්. තැන් මේ වෙනකොට රජය දියුණගු වැඩසරහන හවිනි අදිරිට ඇවුලතින්. රජයක් කවිදිහට මේ දිවිනැගුම් වැඩසරහ හර බලාපොරත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දුප්පත් ජනතාව තමන්ගේ ආර්ථිකය සකස් කරගන්න යමිසි ශක්තියක් ලබාදෙන්. අපි දන්නවා මේ දියුණෙගු වැඩසර සටන අර සමහර ඒක වැනඳ ගත්ත ජනතාව අද තමන්ගේ ගෙදෙට අවශ්‍ය ක්‍රටික නි්පාදනය කර ගන්නවා. තමන්ගේ ගෙදෙට්ට දරුවට අශ්‍ය බිත්‍රටික ලබාගන්න නිර්මාණය කරෙන තියෙනවා. ඒවගේම තමන්ගේ ගෙදෙටට අ එලල්ටික විශේ මං මතා කරන්න මේ දිවි නැගුම වැඩසදාන හර නිෂ්පාදනය කරන්න එල මම වෛද්‍යෝරයක් ඉදිර ම හැමදාමකිරින්දේ තමයි මේ පැල කරගන්න බෝගවට වසවිස ගහන්න නැතු හදන්. හෙට දවසේ නූපතිනය දරුවට උපදින්න දරුවට වසවිශ්‍ය නැති කෑම වේලක් දෙන්න සකස් කරන්න මොකදද මේ වස්‍යසා අද ලොකු ව්‍යාසනයක් වෙනවා මේ රටේ පිළිකාරෝගින් සංඛයා වැඩියනවා. එනිසා හෙට දවස උපදින දරුවට අවශ්‍ය පිරිිසුදු වාආහාර වේලක් මේ දිවි නැගුම වැඩසරන අහරා අපිට සකස් කරන්න පුළුවන් අද සෑම ගමකම මේ සඳහා කැපේච. ඇ මේ රජයක මේ දෙන දේවල් සියල්ල දේවල් නිකන් අරගෙන මේ පැත්තර දාල නිකන් දුන්නා කියලා මේ බෝච්චටේ හරි කරවිල ඇටයට හැරි විසිකරන එක නෙවෙයි. නමුත් රජයකට වක්ෂයේමත් තියන වගේම කරස්පාතුමා මේ රටේ ජීවත්වෙන සෑම පුද්ගලයකුටම. රජයකට වක්ෂය ඇන්නවාගේම තමන් රටට වගේ යුතු පුද්ගල බාට පත්වෙන්න්න ඕොන්. එනිසා නිකන්දන්දේ අපි දන්න සමුද්ධය දන් අවුරුදු පහලෝව වැඩිකාලයක්ගිය මේ දියුණනකර සර හයවෙනි. ඩට සරන් දක්වා වෙලතිෙන හැයි මේ ජනතාව කොයිතරම් දුළට මේගෙන් ප්‍රතිලාබ ගත්්තද ඔවුන් කොයිතරම් දුරට මේ ප්‍රතිලබ ලබාගන්න තර ඔුන් උත්සාාවවත්දු නාදකිරු කැට් පොත්තින. බ ඒක රජවර්දක් නෙවෙේ. ඒක රජයේ ප්‍රියාත්ම කන නිධාරින්ි වරදන්නවේ ඒ ඒ අපේ ග්‍රාමියය මට්ටම ජනතාවගේ තින සිතුලල්සා තියන ආකල්මම වෙනස සිදුවෙන්නොන. සාද මම විශය දන්න මගේ ආසනෙ විශාල ප්‍රමාණය. හදල මන් වශ ටික නිශ්පාදය න්නනවාගේම වඳද ොලට කි බ ත හතර පහ කුකල් පැටව දහදන පාර හදාගෙන බිතරටිය කරන්නේ තුරටික කඩඩිකුන් ඒක මයිලෝටියයක්ක් හදාන්න මන්ගේ කෑමටගන්න පළතුරු පැල්ටික හදාගෙන එදේකන්න. ඒසා ඒතුළින් තමන් හම්පුක නොදල යයාම්ි ප්‍රමාණයක් සහකොට ිතුරේ නගර පාත. මෙක තමයි පෞුල්ලක තිීන ආර්ථිකගේ සංමර්ධනය සංකේතිය. තේසා මේ දීට. ස ක්‍රසිේ කර්ස්බද යියුතුවන්ත ත බෝධය කියන තිබනත් කාලය අරස්ශවීීමිට මහිතතුර තව මන්ටියවුරු දෙදරේ අපේ පක්ෂේ ඇවිලා නැහැ බොවිෂති.